Sudanang <laughs> nah mayumi Kenuliah, gak bisa sasi ini, wanita etik ya Gavisha sasini nituki Sas Piumal nang nemen. Seno, <coughs> Senul, senulia, deumi, Alok pening-pening Tunggu niwari wibahage Iwara ya kaut ini atau Sanwal Tunggu niwari wibahage Iwer වෙ प पටග सර ගෙනवामाट माटना लेसी වෙला අනිත්තයට පුතේ අනිත කැමරවන් කර ගන දෙන්න තාමින්නේ අල කැමරවන් කරගත යුතුමයි ඒ ඒක ලොකු දඩුව මත් දුන්න තමයි කැමරාවන් කරගත්ත ඇති ඔක්පෝමයින් කරලා ඔන් කරගත්තය විතරත් තියාකි ඊයේ ස්තැමින එක කලා ඒ විශේෂ ඊ අඟහරු අදකට්ටියට ඒකම ක්‍රියාත්ම කරනව ම තවටිකක් වෙල නාඩි දහයක් කතර බල මරවුන් කරන්න ඉන්න තියාගෙනඇලත්ක සසා කච්ඡාව යනවාඒවගේම හේතු දක්පො ඇතියන හේතු දක් පුොක් කියිපදන කුත්තින්න න කමරවන්ර බ හතු දක් එය ඇයි මේ ඔන් කරගෙන ඉන්න දෙන්න හිතරයි ඉතුරු කරණ ගන්නවෙෙන අඉතායකෝම අයින් කරනවා ඇයිති ගෙන ගන්නවත් දන්නේ ඒවගේම ගේ සතිය වැඩත් දුන්න එක කරලේ වලත් නෑ හරි කම්ල් ලියටිකක් සෙටිලා ඉන්නේ සති මකුව විචා ටික ලියල වන්න කියලා අනුමාන ප්‍රශ්න පත්තර දෙකටා දාලව දෙක හෝ එක වැඩ කරන්නේ නෑ අම්මලිද වැඩ කරන්න මම දන්න ඇති මගේ පැත්තෙෙන්වෙට නෝනව මම කරනවා පල තවශ්‍ය දවල් ලබා දෙනවා පාලගේ දනුම පරිීක්ෂා කරගන්න නම් මම ලියන්න කියනව ලියල් එවන් එවල පරික්ෂා කරගන්න

बमा मदष हमरावद्यागे

ఉంటారు కానీ అరే దేంపటాం కాశ్న పత్రీ ప్రశ్న పత్రిక ఎన్నవా ුවරන පශ්න තික උත්තර ලයාගෙනන එක කියල කිවවා ඒවගේ ්‍යයා කරන්න කොසක් පුළුවන් ලියනක දන ලව ද ලිය්ප අතුුසන් බා ලිපය අඩුම ගන බහුවාරන ප්‍රශ්න ටික හරි බහුුවර්ණ ටිකහරි හො එ වැඩ අදපුතේවලට තුගගේ වාර විභාගටත් අදාල වෙන විදිහයටට ඒත් ගොඩදා ගන්න ඒගේම බහුවණ ප්‍රශ්නපත්තරෙත් ගොඩදා ගැන පහුරණේ තුන්ගෙනනිවාරි විභාගගේ සේලු ප්‍රශ්න පත්තර ටික ගොඩදා ගන්න අවශ්‍ය වෙන වි දිට තමයි සාකච්ඡාව සිද්ඩ වෙන්නේ අද උපරිම උත්සහ කරනවා අපිට තියෙන වෙලාව තුළ සම්පූර්ණම ප්‍රශ්නපත්තර තුනම කතා කරන්න උත්සහයක් ගම ටිකක් වේගෙන් අපි කතා කරගෙන යනවාද එකට හේතුව තමයි ට විභාග ළඟ තියෙන නිසා මේ මතක කරටික හොදාට අප හෝ මතකතියා ගන්න මංවාට කාරණනාටිකක් අපහු මටක් කල දෙනවා ඒ තමයි තුන්ගනි වාර විභාගට මේ වෙනකොට සූදානම් වෙලා තියෙන් ඕනනි විදිහ පාඩන් කරලා තියන ඕනි මාතතුෘ කාටිකවාන් චුට්ටක් මත කරල දෙන්න ටද ඒ කීයක් ඉවරද කියල්පොටක් අල බලන්න පාලට බහුවර්ණ ප්‍රශ්න පත්තරයක් තියෙනවා ප්‍රශ්න හතලියක් තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්තරයක් තියෙනවා ප්‍රශ්න හතහියයි මෙන්න මේ ප්‍රශ්න හතලිියටම ලකුණු හතලියම ගන්නවා ඒ හතලිහම ගන්න පුළුවන් වෙන විදිහේ සාකච්චාවක් අපි මේ වෙනකොට කරලත් තියෙනවා ඒකට අදාළව බලාගන්න ඕනි පාඩම්මොනවද ඒ පාඩංවලට මානෝ්ල්තවශ්‍ය කරන නෝට් අපි දීල තියෙන සටහන් දීල තියෙනවා එත්තකොට ඒ ටික හරියට බලාගෙන තියෙනවනං ඒශරෙන්ගහල තියන ප්‍රශ්නවලට ලියල හුරුවක් හදාගෙන තිෙනවනං හතලියෙන් හතලහියම ගන්න පුළුවන් අඩ මේ ලියපු එකට බලමු ලකුණු හතලියෙන් හතලිය අරන් තියෙනවද කියලා ඩක් බලා අදලගේ දැනවම පරීක්ෂ කරකම එත එක්කම මෙන්න මේ ප්‍රශ්න හතලිය සඳහා බලාගන්න ඕනි මාතෘු කාටිකක් තියෙනවා පළවෙනි එක තමයි අක්ෂර මාලාව දැන් පුළුවන්ද කියලා බලන්න අක්ෂර මාලාව අක්ෂර මාලාව දැන්ම මේ දාන මාතෘකා වාල්ලාට මේ වෙනකොට පුළුවන්ද බලාගෙනද තියෙන්නේව බලාගන්න ඕනිති කියලා වාල තීරණය කරන්න. මේ ප්‍රශ්න හතලිය හැදන මාතෘ කාටික තමයි දෙන්නේ. අක්ෂර මාලාව තියෙනවා අක්ෂණ විඤ්්‍යාසය පිල්ලම් භාවිතය අකාරාදී පිළිවෙල අරාදී ක්ෂර මාලාව අක්ෂර ව්‍යසය පෙල් ලම්බාවිත අකාරාදී පිළිවල විරාව ලකුණු විරාම ලකුණු නාම පද ඉළඟට ක්‍රියාපද මෙ නාම පද යටතේ හන්න පුළුවන් උක්තා නුක්ත පද විශේෂණ පද ඔක්කොම එක ඇතුළි තියෙන් න්නේෑ ඒළඟට ක්‍රියාපද ගත්තම පූරුවව ක්‍රියා මශක්ක්‍රයා විදික්‍රයා සම්භාවයක් ක්‍රිය ප්‍රයජ ක්‍රිය මේ ඔක්කොම ක්‍රියා වර්ග ටික ඇතිනන්ගයාම සන්දිී සන්දිී සමාස තද්දිත ඟට කෘදන්ත පභක්ති රිී ීති ති හ ලහක් පිත අප මේනකට දීල තියෙනවා වාකිරිති විභක්ති වාකිරිති එට පාදේශීය මෙවා හාරමන් කෙටියෙන් ලියන්නේ එක පදේශීය විවහාර ප්‍රාදේශී විහාරට ග්‍රන්ථ ක්‍රූරු ග්‍රන්ථ කතරු එතමයි යාලගේ භාෂාපපුතේ තියෙනවා කවිපන්ති ලියපු අයගේ නම් නවකතා කෙටිකතා ලියපුයගේ නම් ඒවගේම තමයි චිරන්තර සාහිත්‍යය අමාාවතුරු බුත්සරණ එති ගම් පූජාවලිය වගේ පොත්වොල කොටස් දාලා එක රචනා කරපු කතුවරයා කාලය ඒ වහල තියෙනවා එතුකොට ඒ වයිනුත් දහනවා ඒට කැවිල සාහිත්‍යය මෙන්නමටික ගර කිය එක සාහිත්‍යය කොට න එක සාහිත්‍යය කොටසිකින් අහන් ඒකින් ප්‍රශ්න හයක් ගහනවා ශ්නහයක් අනක්ෂ්‍ර මාලාවෙන් එක යක්ක්ෂ විඥ්‍යාශයෙන් එකයි පිල්ලම්භාවිතෙන් එකයි අකාරාදී පිළිවලින් එකයි දැන් මේ වාල්ට දීපපේපරට වැඩියෙන් අහලා තියෙනවා සාමාන්‍යයෙන් එන අඩුම ප්‍රමාණි වන්දාන්නේ පිරාමලකු නෝලිින් එකයි නාම පදවලින් දෙකක් පිතරෙනවා ක්‍රියාපදවලින්ඒ තුනක් පිතරයේෙනවා සන්දිවලින් එකයි සමාසවලින් එකයි තද්ධිතවලින් එකයි කුදන්තවලින් එකයි විභක්තිවලින් එකයි වාක්‍රීතිවලින් තුනක් පිතරේෙන බහවරන ප්‍රශ්න පත්තරේ මේ අඩුයි තව මේට එන්න ිකක් තියෙනවා එටිකත් මම දෙන්න එදැන් සම්බන්ධ විච්චය කැමරවන් කරගන්න ටැක් සම්බන්ධ වෙච්චය ඒ තමයි මේකට තවේ තව එොනී තිකක් තියෙනකොතේ එකම මේ පැත්තිෙන් ගන්නා බලාගන්න ඒ තමයි මේටිකෙන් අහනවා තව එක මාතෘකාවක් ඒතමයි සාම්ක්‍රදායික දන් සාම්ප්‍රදායික යෙද හොනෝද මේ සාම්ප්‍රදායිකය දුම් කියකය එවුම් බලන දන්න සාම්ප්‍රදායයිකය දුම් වනවද අතා කරන්න පුුවන් හොඳයි ගොඩා ඉංගී වැටිවල්ට තවත් නමක් න රෝඩි එළට ප්‍රස්ථාව පිළලෝ ප්‍රස්ථාව පිරලු ෝපදේශනන් ගොඩක් කහන් නෑ ම එක නිසා නොදේ ුගල පදතන පද බහ් වර්ත පද බහ් වර්ත කියත්තිය බහ්ර්ත ප ඟට සමාන බිරුද්න්තරිවාගේ බහෝවාරණ ප්‍රශ්න පත්තරයේ ලකුණු හතලිය ගන්න අවශ්‍ය කරන ටික ලකුණු හතලිය ගන්න ල බලාගන්න ඕනි ඒවගන්න ඕනි මාතෘ කාටි කොච්චරයි ඒකට දා නිබඳධනිෙු ම දීලති ම කිය ක්ෂ ක්ෂ ව ්‍යාසේ පෙල්ල අම්භාවිත ආකාරද පිවල රාමලකුණු නාම පපද ක්‍රියාපද සන්දිී සමාස ද්‍යිත ්‍රදන්ත විභාවාකරේති ප්‍රාදේශීය ව්‍යවහාර පාදේශීය ව්‍යවහාර ග්‍රන්ත කරු ග්‍රන්ත කතතුර ුවර ඊට ප සිංග ෙක් ප්‍රස්ථාව පෙරල ඉබල පපද තනිිපද බවද සමාසප සමානපද විරුද්ධපද සමානපද විරුද්ධ පද මෙන්න මේි මයි යාලට තුන්දනි වාර විහගේ කොඩයන්න ඕනි නම් ක්කුණු හතලියෙන් හතලිය ගන්න නන්ම් දැනගෙන තියෙන්න ඕනනි බලාගෙන තියෙන්න ඕනේව ඒ කටපාඩක් කරන්නේ යන්න එ පාපුතය කටපාඩන් කරන්නේ පාමකක් දෙෙන කරන්න ඕු හට කියේවල් දෙපාරත්තුම් පාරක් කියේව පුළුවන්න්නන් අදරාත්‍රී වෙනකොට මේ සාම්පදායිකේදුන් ටිකට අදාලව අරමන්දීල තියෙන නිබන්ධනය හරි කියවල යන්න මතකති නිබන්ධනයක්ේවලතු වුණ එවා දැ පින් කරගෙන දන්න මේ වගේ නිබන්ධනයක් වෙලති සසාම්ප්‍රදායිකේදු මේක තියෙනොයි මාතෘ කාටි කොක්කොමතින් ප්‍රස් ඉංගිෙක කියෙවත් රෝඩි ප්‍රස්ථාවරු යගලපද තනිිපද සමානපද විරදධපද සමානු රූපීපද කියලක්ට පියකක් දාලා තියෙනවා එත් තමයි තත් බවහා තත් සම මේකේ තවත්වාලගේ අර සාමාන්‍ය දැනමින් හන ප්‍රශ්නටිකත් තියෙන ඒටිකක් තියෙනවා සාමාන්‍යදනින් අහන ප්‍රශ්ටිකක් මේකට ඇතුළත් කල්ල තියෙන්නේ පුතාලට පුළුවන්න්නං මෙට මේ නිබන්ධනය හරි එක වතාවක් කිය වන්න මේක ලකුණු පහලුවකට වඩා තියෙනවා මේ නිබන්ධනය තුළ පහල්ලුවකට වඩා බහුවරන් පශ්න පත්‍රය තියනවා ැයිති කියවනන්න පුළුවන්න මේකදදා ොක් කල් පින් කරගෙන ඇති කෙලිතුන තර දගත්ක පින්ට් ොකර න පරාදය ඊළඟට මේ සම්පූර්ණ මාතෘකාටිකානි සම්පූර්ණ මාතෘ කාටික මෙන්න මේ වගේ නිබන්ධනයක්වලතියනමති ඕොන දැ තුන්නි වාරට පපුතේ ගොඩයන්න දෙකමළඟට දීලතියෙන් අයි නෝට් නෑ කියල කොහමත් දඟලන්න නෑ භාෂාපොත පෙල්ලගෙන දගලන්න දෙෙකුත් නෑ තේරනවානේද භාෂාපොත පෙල්ලගෙන දඟලන්න දෙෙකුත් න ටි හරි මේ පොද් දෙක හරියට කියෙව්වනම් ලකුණු හතලියෙන් හතල්හෙම ගන්න පුළුවන් මේ දෙකට අදාලො අපි ගොඩත් දේවල් ලුගන්නල තියෙන්නේ උගන්නල තියෙන අදත් යම් යම් කාරණ අපි කතා කරනවා ද මේ ප්‍රශ්නත් එක්ක අපි කතා කරගෙන යන්න උත්සාහ කරනවා තව කාරණනා ටික එහම්පුතේ මේටි හොඳද බලාගන්නමටික තමයි යාලට ගොඩ යන්න තියෙන එකම තැන පලවිනි ප්‍රශ්න පත් කරින් පලවෙෙනක ගොඩ යන්න තිය ඔටික බලාගත් තර යිටි නැතුව ගොඩයන්න ති කිය මේටි නැතුව ොඩයන්න බෑ එකට අදාලව සියලු දේවල් සප්යල තිය ඊළඟට දෙවිනි ප්‍රශ්න පත්තරයේ ගත්තහම දෙවැනිඒත්තියනනේ කටි ප්‍රශ්න දහාය මෙෙන මේ කටි ප්‍රශ්න දහය තියනෙ ලියන්න කෙටි ප්‍රශ්න දහය තියනෙ ලියන් ඒකට බලාගන්න තියන ත්තුතියාර දපු මාතතුෘකා ටිකම තමයි වෙන එකක්වත් ලන්න යන්න එපා මේකට අමුතුුවෙන් කියල පාඩන් කරන්න යන්න එපා අරටික බලද්දි මේ ඔටෝ ගොඩ යනවා මේ ප්‍රශ්න දහයට ලකුණ විස්ස බෝනොස් එකක් දිට හම්පේෙන් ඔයාලා බහවර්ණ ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න තිකට අදාළ වර මාතෘකාටික කියවන වනං මේ මාතෘක මේ ප්‍රශ්න දහය පුළුවන් වෙනවා ඔටෝ පුළුවන් වෙනවා පැහැදිලී නේද නහොදර පතක තියාගන්න මේකට වැඩියී මහන්ති වෙන්න අවශ්‍ය වෙන්න නෑ දෙවනි දෙවැනි ප්‍රශ්න පත්තරේ යාලට මහන්සි වෙන්න වෙන්නේ ප්‍රචනාවට ප්‍රචනාව ුණු විසිහක් කම්බෙන එක විසාල ලකුණු ප්‍රමාණයක් කම්බෙන එක එනිසා මේ කරනත් සූදානම් දිය යුතුයි රැචනාවක් ලියන විදිහ දැනගෙන සූදානම් වෙන්න ඕනේ එතරින්ගියයාම ආපොහුවයකි සූදානම් වෙන්න තියෙනවා සාරංශය සාරංශයේ ලකුණු දහයක් කම්බෙන් ප්‍රශ්නය චේදනං සූදානම් වෙන්න දෙයක් නැහැ චේදට අමුතු සූදානම් වෙන්නක් දෙපා මහා ලොකුවට ට පාඩන් කරන දෙේකුත් නෑ කියඟට ප්‍රායෝගික ලේකන ප්‍රායෝගි ක ලේකනවලට ලක්ුණු පහළවක් කම්පිෙනවා හොනොවද ප්‍රායෝගික ලේකනෙකිය රාජකාරලිපියයක් වයයාාරිකලිපිය දැන්බීම කත් පත්‍රිකාවක් වත් පත්වාර්තාවක් ඔන්න වගේ ටිකක් හදාගන්න පුළුවන්නඒටිකක් ගොඩ ලාගන්න විදිහ දන්න වන න්න පුළුවන් මේ ඔක්කෝටම කච්චනාවට වෙන නිබධයකත් සාරංශයට වෙනම නිබන්ධයකුත් ප්‍රෝගික ලේන වෙන නිබන්ධයකුත් තියෙනවා මේට්කේ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් වෙන විදදියේ අපි නිබන්ධනවාල්ට ලබාදී ලත් තියෙනවා එව තුන් නිවාර භාගට බලන්න ඒ පදදියේදදි මයි මාසි විභාගට වෙනම සාකච්චා කරනවා මේ කෙන්න්නේෙ එක ල්ට එකක සද්දා අපි කතා කර එකක සතිය දාලා මේ ඔක්කෝම අපි කතා කරලා සතතියට ප්‍රෝගෑම්ම එකක් වායාලට හඳල දෙනවා ඉති ල ගෙදර ක්‍රාත්මක කළොත් අසිංහල ඒක් ගන්නවා කියන මහලුකුගේමක් නෙමේ අපි උත්සාහ කරන්න ලකුණු අනුවකට හ පේ පරට ගන්න ලකුණු හැත්ත පහට හසේ ඒ එකක් කාම්ෙන් හැබයි වාලා අපි පුහුණු කරනවා ලකුණු අනුවකටත් එහ යන්නඒ පාරාපි කියල දෙනව ඉතින් කැමතින යාගන්නතිෙන් තෙරුණානේද හරි මේදකතම ද අපි වැඩිපුර කතා කරන්නේ මේ ප්‍රශ්න පත්තර දෙක තුන් නීකෙත්මං වැඩ කරන්න ඕනි වැඩේමං කියලා අද සාකච්චාවට යන්න ඉටිස්සල නැත මතක් කරනවා මේ ගල්ගිල්ල වගේ න සෙට්ක නැවත කැමරාාවන් කර ගන්න තාම නෑ දෙව්මි කොහයන්න හිටපුගමක් කම්ම ලීද පේීැති නැත හිරුණි මොක්දද මේ මේක බරදදාලේනත්තම්පතුති බල වැඩ කරනත ැතිත කිය හොම දන්න ෑන මුංරිවා භාග ර චක්ෂිම පලවනි අර කරන්න දෙම පියන් ග්‍රැසිී මක්ගන්නේ ප්‍රැසිී මකරගෙන දෙමපියන්ට කියලදෙන මේක ගෙදති කරන්නහුණනි වැඩේ පළවිනි වා රිභාග වරුණනාව වැඩ දෙකක් අපි කතා කරන විෂේයට අමතරවයි එකත්තම කලසට අදල දෙනක දෙමපේ රැසසිීම රගෙන පන්තිය සම්බන්ධවෙන්නු විදිී තා ලාමාරුවඉංහරි මේකට සම්බන්ධෝනොත් ගොඩ මේකවල් පල් කතා ගකිරල්ලි මුකෝත් නෑ කෙලීම විභාගයට අදාළ දෙවල් විතරයි විභාගට අදාල දේවල්තම අපි කතා කරන්නේ ක දාල පාඩන්තම සාකච්චා කරන්නේ එනිසා අහකදාන කිසි දෙයක් නෑ නිකුරුණේ අයියගහන්න ෙත්නෑ එනිසා ගුවමනාවම තියන අය මහන්සිය තියනය මේකින් වැඩ ගනීවි පාඩක් උපරිම සරලවිදිහට තේරෙන විදි අපි කියල දෙෙනවා න ඉගැන්වීම තමයි අපි මේකේ මූලිකත්වය නැතු යාලාව ජෝකල හිනාගස්සලා චූර් එකත් දෙන්න ඒ අදහසක් කපේ නෑ අපේ තියෙන සම්පූර්ණයම විශය පමක් උගන්නන්නවා කැමති අය ඒකට කැමති අයට සම්ධ වෙලා ඉගෙන ගන්න පුළන් බලහත්කාරෙකුත් නෑ එකක ොන තරන් Onlineයින් පන්ති තියෙනවලට කැමතියකට සම්බන්ධ වෙන්න පුළුවන් මෙතනට එන්නේ ලොකූ බලාපොරොත්තුවත්තියාගට ඒතමයි පාඩන්ටික ලේසි වෙන විදිහට තෙරණ විදිට මත හින විදිර ඉගෙනක එන අප අරමුණත් ඒක විදිට උගන්නනය එකක විතරයි එක ඉවිදිට ගන්නන එක පට මක්වත් වාලට නොතේරන විදිහට පැයගන්නන්නේ සීවතාවක් තේරෙෙන් නෑ කියලා කිවෝ ඒේ සීවතාව හොන්නක් කියල දෙනවා බොද එන්න මේතරම් වහන්සේලා නිබන්ධන හදලා විභාගකට සූදාන හෙට එකන තව සතතියකින් විභග තියනව කිවත් ලියන්න පුළුවන්ග නිබඳධන කටලයක් මේ මෙ වනකොට දීලා තියෙනවා ැබැයික හොඳට කියවන්නෝ හොඳට කියවන්න ඕනේ හොඳට බලන්න ඕනු එටිකාරියට කරනවා නම් ගොඩ යන්න පුළුවවා තේරුණාද මනීෂා අලුතිද සම්පන්දූන හිරුණ නත් දෙනිතම කතාවක් වත් නෑ ලබන ගී සතතිත්මංකල මේ සතිීනංවත් චමරවන් කරගන්න පුළුවන් වැ ුනිි කිය ලබ ලබන සතින කිසිම සමහක්නය පුතේ අයින් කරනවා ලබන සතිීනං අයින් කරනවා තේල්මක්නෑ මේ අන්තිම දවස අද විතරය අන්තිම දවස ලබන සතිීදරං අයින් කරලා යවස්තාව තම කාඩරි දෙෙන ද කියන දේට එහක්මෙන් නැතියයි ගොටදාන්න නමරුවනි එක් නා දෙන්න හිටියක් මන්න මකද වගකීමක් ගන්න ඕනි යාලාව ගොටදන්න ඕන ඇනිසා ලබන සතියේ පොඩි චාන්සකක් දෙන්නම් එතනින් හාටලා ඉල් චාන්සකක් නැත අතු හොම ඉන්නපු කැමරවු කර න්න හොම ඉන්න බොහොඳදයිය ලගේ සහයෝ සහයෝගට කම්ෙලි නැතුව ගෙන ගන්න ඒ තියෙන නතුවට ආලාල මාට පේනවා තොර කතාබාහල් කරගෙන ඉගෙනගන්න පුළුව ඇත මංකාත් එක කතා කරන්න කාත්තෙකු ප්‍රශ්නහන්නද ලබන සතිය හදාගන්න කැමරවැඩි නැතිව හදාගන්න කොම හදාගන්න තුංගනි ප්‍රශ්න පත්තරේ තුන්වෙෙන එක චෙටි ප්‍රශ්න තියෙනවානේ පහළවක් පහළොවක් ො එක්ෙන්ටි ප්‍රශ්න පහළවක් ති ඔය පහළවෙන් දහයක් තියෙන පළවෙනි ප්‍රශ්නය පහත් තියනෙ දෙවැනි එක පළවෙනි ප්‍රශ්නය තියෙන්ෙන දහයට පට කරන්න වැඩක් තම පාඩන් දාසේම හැඳින්වීම හොඳට බලනනි දාසේීම නම දාහතේ පන් දාහත්තම හොඳට කියවන්න ඕනේ පාඩන් දාහත්තම හැඳින් වීමර කහපාට කොටුවත්තින් දාහත්ත්‍යයේ නන්න එක දාසේ වනිියකට වෙනකක් විතරයි තියෙන්න්නේ එක හැඳින්වීම තියනවේ හැඳින්වීම හොදට කියව ගන්න පුළුවන්න්නම් සියයට පණහක්තිතර කටි ප්‍රශ්න ගොඩ සියයට පනාක්තර සයටට පනාක්ිතරකින් ගොඩ යන්න පුළුවන් ඊළංඟට ඉතුරු සයටට පණහා ගොඩ යන්න නම් අතර්ගතය කියවල තියෙන්න්නතු පාඩන් දාසේම අන්තර්ගතයේ හොඳට කියවල තියෙන මෙන්න මේ කෙඩිපසන දහයට අන්තර්ගතය හොඳට කියලා හැඳින්වීමත් හොඳට කියව වනම් මෙන්න මේ පහත් තිබේම ගොඩයන මේ පහත් තිබේම ගොඩය පාලට තියන මේ පළවෙනි දහයට සූදානම් පෙන්න්න ඒ දහයට හොඳට අන්තර්ගතය කියවන්න අලගේ පෙළපොතේ තියනන්තර්ගතයේ හොඳවට කියවන්න ඊළඟට හැඳින්වීම ෂෝට් නෝට් කල තියෙන් නො හැඳින්වීම ෂෝට් නෝ් කලති ඒ කියන්නේ පලග සාහිත්‍ය පොතේ තියෙන කහපාකට කොටුවේ තියෙන වැදගත් කාරණාඒ කහපට කොටුවේ තියන දගත් කාරණාටික චෝට් නෝට් කරත් අපි ෂෝට් නෝට් කරපුුවත් තියෙනවා ඒව දුන්නම තේරු මටනෑ එක මේක කියවෙන්නේන මට ඕනි මේක ආලලොව කියවන්න එනිසා මොකද දන්න නොද කරන්න ඕනි අද රාත්‍රී කාලේ අදරෑට නින්දට යන්න ඉස්සල්ලා මේකින් පාඩං හතක්වත් ඉවර කරගන්න දහයශ්‍රණයට අදාළ කොටස නෝට් ක අවසංකරා පුළුවන්ද පුළුවන්දනේ බෑ කියන්න බෑ අමාරුවෙන් හරිියක කරන්න නොල් ඊළඟට හෙට දවසේ ඉතුරුටිකිවර කරන්න හෙට දවස ඉතුරටි කිවර කරා සිංහලවට මංකවුවන විනාඩි හතලිස් පහක් පත් තියගන්න කියලා ඩඩි අතරස් පහක්පත් දවසට තියාගන්න සතියක් පුරාවට එහෙම කලොත්න් පල්ට සාහිත්‍යය කොටස්සේ මෙ සියට පනහ ගොඩදාන්න පුළුව තුරොටගේ තින් පාඩන්ටික කියව ගන්න ඕනනි කවිපාඩක් අත ගේයාම වාල්ට කියවගන්න තියෙන පාඩක් ක කියපයයි. පාඩක් කියපේ හරියට කියවග තිරමුණවාද කියවගන්න තින සතරකම්මන්තරය කියවන්න තියෙනවා එතිනින් ගේයාම බැද්දේ ගම තියෙනවා. ලනා අත හැරයාම තියනටක් අර නැමත මතක් කර ගන්න නි පාඩක්. එකකළ හවසට ගේෑම අගුල්මල් දමනය තින උගසේන කතාවස්තුව තියනවා දියමන්ති මාලයේ තියන අපට වැැසකිලියක් තියෙනවා ඒ ටින ගත්ද පාඩවල් විදිර තියෙන කවිටි ගන් කියවන එකදවසක් යයිනි කවිපාඩන්ටිකෝයාලට කියවන්න අමිහිතන්නෑ පැයක් යැයි කියලා ගංගාාවේ සංගීතයේ මුනිසිරි පාසිම ින්නේ කියන දෙ කියවන විනාඩි දයක් යන්නේ කියන ගමන් තේරුම බලල් බලන්න කොයිතරම් ලේසිකරල් අල්ට අමාරු සතරකම්න්තනය අගුල්මල් දමනය උගසයන කතාවස්තුවයි බැද්දේ ගමයි අපට වැැසිකිලිය දියමන්තිමාලය කියන මෙන්ඩමේටිකතම ටික ීර්ගව තියෙන් එතකොට ඒටිකට වෙනම දවස් දෙකක් විතර දාලා කිය මේකත් අල්ට කවර කරන්න පුළුවන් සතතියක්කය නිසල්ල හරියට මොලේ පාවිච්චි කළු ේ ඒක හරියට කලොත් අල්ට ලැබෙන වාසියතමයි සාහිත්‍ය පේපරේ ලුණු හතලික්ක ලකුණු හතලිහත් එනවා කිසිම ගේමක් නැතුව ඒන්නේ ඒක ලකුණු අඩු කරන්න වේ කල හරි උත්තරේ දුන්නොත් අකුරකට ලකුණු කපන්න කියල හෙම කරන්නවත් හතලියෙන් හතියම දෙන්න විචාරවලට අඩු කරන්න පුළුවන් දයින් නමියයාත් දෙන්න පුුවන් අටත් දෙන්න පුුවන් එක හරි අඩු කරන්න පුළුවන් හැබැ මේ හතලිහිේ අඩු කරන්න බෑ කලා හරි උත්තරේල එලත්තිනම ලාක්ුණ ටික දෙන්න වෙනවා එනිසා පුතේ මේ ගණන් වගේ ගන්න තියෙන ලක්ුණු ටික ආගදාන්නේ පා කරන්න තියෙනමකක්ද වැඩ දෙක හැඳින්වීම ෂෝට් නෝට් කරන්න ඇතන් කෙටි සටහන්ක හදන්න හැඳින්බීමෙන් අන්තර්ගතේ කියවන්න අර මංතුුවනය හතර කම්බන්තනය ගුල්මල් දමනය උද සේන කතාාවස්තු වයි බද්දේ ගමයි අපට වැසකිලිය දියමන්ති මාලය කීන පාඩන්ටික ඒකත දවස් දෙකක් විතර දාල කියෝ ආසාවිෙන් කීවනක නින් නවල් එකක් තිීවන වගේ එහෙමවන්න කැමතින නතුමගේ ජාතක ගත්තම නවල්ලක් වගේ පෙහි නත නිකන් අපේතුමක වෙලා දන්නති කීන භාසාාවවිෙන් වගේ දීන පොතක් ද ප සමරයට එහම පේනවා ඇති ෑ කියවන්න ගත්තමෝක අමාරුවෙන්නෑ පතිය අමාර එනිසා එක බලාගන්න ඕනේ ඊළඟට විචාර තියෙනවානි විචාර හතත්තිෙනවා විචාර හතක් තියෙනවා විචාර හත එන්නේ තුන්නි ප්‍රශ්නය දෙකක් කියෙනවා හතරවෙනි ප්‍රශ්නය දෙකක් කියෙනවා පහ හය හත ප්‍රශ්නවල කියේවල ප්‍රස්මටික තුනක් තියෙනවා මේ විචා ප්‍රශ්න හතෙන් वाලා මේෙන් එකක් අනිවාරයෙන් ලියන්න්න ඕනනි මේකින්ක් අනිවාරයෙන් ලියන් මේ වැට කෙන යුගල විචාර කියන මොන චාරද යුගල විචාරය යුගල විාරයක් ලියාගන්න ඕනි විදිහත්ම පොඩ්ඩක් මතක් කර ගෙන යන්නම් මොද අන්තිමට අම්මතකවේ මට කියලද එක ඕනම සාහිත්‍ය පාඩමකින්පුතේ අහන්න පුළුවන් සීමාවක්තියනවා අන්නේ සීමාවට අදාලව දැම් පාඩක් කරග මේ මේ සරේ තුන්ගිනිවාර විභාගට අංගුලි මාල දමනය අමාවතුර නිගයාම ගුත්ති ල වේ සදධර්මරත්නාාවලිය පතින ප්‍රධාන ගනයේ පාඩන් ටික කෙටිකතාාවලින් දියමන්ති මාලය ඒවගේව ටිකක් බලන්නෑ ඒවගේව එන්නන්නේ ඉඩ තියන ගොඩත්තුරට දියමන්ති මාලය ඉවස්ස අමාාවතුර අමාවතුර කියනෙ අංගුල්මල් දමනේ එතන ඉංගයාම පළවෙනි පාඩම සතරකම්මන්ත්‍රනයේ ගුත්තිලකාවේ ඉන්නට බැත්තේගාම ඉටවස මුණුමේ හත්වනි පාඩමකදද සිංහබා අහු ගේ වට පොඩි අධනය වැඩිපුර දෙෙන් ගංගාව සංගීතයේ මනි සිරිි පරස ීමන ටත් වඩා එට වසසි දැතේ කරකට වස්සාන ඒ වටත් වඩා අරටිකට පොඩි අවධානයන් දෙන්න ඒවා ඇහෙන්න්න ඉඩ තියෙනවා මංවාල්ට ලේසි වැඩක් කිය දෙන්න පාඩන් දාසේම வாලට ගොඩයන්න ලේසි වැඩක් කිය දෙන්න කැමතිනද මරු වැඩත් මේක මංවාලට දිීල තිනේ උදෘත නිබන්ධනය ල තියෙනහඩන් දාසයට මදාළ උදදුරුදු තියෙන එක අතු උසන්න තිීන කාගවත් ද ඉල්ලගත් තිෙනෑ න්න පාද ඔන්නෑන ඕන්න ඕනි කියපල එ න පා කියපල්ෑගේ ඕන නං ඉල්ල ගන්නෑ මගේ වවන්න ගප් එකටහ මදාදන්නෑ අසය මසේ්ජ එකගත් ල ල්ලා මෙන්න වැඩේ ඒ උදරෘත නිබන්ධන ඇතුමළ තුවාල්දයක ගොදහන්න දේශ එතමයි මේ පාඩන් දාසේම කෘතේ විාගට විචාරහන්න පුළුව මේ තේමවල් වලින් විතරම තේමවල්ට කිය මෙච්චරමයි යහන්න පුළුවන් වෙන එකක් අහන්නද චරිප ඕනම පාඩමකින් අහන්න පුළුවන් චරිත ඊීලංගට පාෂාව ඊීලංගට අවථා සිද්ධි නිරූපනය අවස්ථා සිද්ධ නිරූපන ඊළඟට අලංකාර මොනොද අලංකාර උපමාරූපක එවගේ අලංකාර චරිත භාෂාව අවස්ථා සිද්ධින් රූපනය අලංකාර ඊළඟට වර්ණනා වර්ණනා අහන්න පුළුවන් කා්‍යති කා්‍යෝක්ති අහන්න පුළුවන් කා්‍ය උපක්‍රම කාව උපක්‍රම අහන්න පුළුවන් චරිතහන්න පුළුවන් භාෂාවහන්න පුළුවන් අවස්ථාසිද්ති අලංකාර වරණ කාව්‍යෝක්ති කාවය උපක් ක්‍රම තව එකක් කහන්න පුළුවන් උපදේශ උපදේශ ඒ කහන්න පුළුවන් එකකින් විතරයි අපිට ජන කවි මෙන්න මේටික තමයියහන් ට රහාගන්න මේ කියනෙ පාඩන් දාසයෙන් චරිතහන්න බැරි පාඩන් කීපයකුත් තිේෙනවා දගාාවය සංගීතේ චරිපයක් කහන්න බෑ චරිත ඇස්සරේ ච කැන අපේ චරිතය ගොඩන ගාගන්න කොහොමද මනිසරි පාසම බින්නේ කියනෙත් අපේ චරිත ගොන ගන්න කහොමද කියලාහන්න පුරුව සමාර චරිතන චරිතන තියවත් අහනවා සෑහන්න ප්‍රශ්න ප්‍රමාණ අද අපි සාකච්ඡා කරන පේපරෙතු ල අන්තිමට ගියොත් බල බලන්න සාහිත්‍ය පේපරේ ගත්තාම ඒක වැඩිපුර තියෙනමකක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ චරිතය පටබැඳගේ හේරක්ගේ චරිතය ඉළංඟට පස දේමන්ති මාලයෙන් හති න ලොයිසිස් මහතා යහ පපත් සැමියක චරිතය අවස්ථාන චරිතවලින් ගොඩක්කානවතු එනිසා ඕ හැම පාඩර්කම හමපාඩමකම චරිත තියන වනන් ඒ චරිතසිරින් අපිට උදදුරත බලාගන්න වෙනවා ට භාෂාව අනිවාරෙන් න භාෂාව ලක්ෂණ මොව දහන්න පුළුවන් චරිත දන්නවානේ දහන්න පුළුවන් ඒවා එවත් ඔෝ නිද ඇසාමානේ චරිතකෙන් අහන්න පුළුවන් මොවාද හොද ඒ චරිත ක්ෂණමනවාද අහිංසක චරිත තියෙනවා කපටි චරිත තියෙනවා දීර චරිත තියෙනවා තව තරාස ජනක චරිත තියෙනවා අනනිවගේ මක තියග ලක්ෂන මහෝෂත පන්ිදයගගේ චරිත ලක්ෂ නවාද ප්‍ර්ඥාවන්තයි උපාය කවුශල්ලයක් තියෙනවා දුරදක්නාා නුවනක් තියෙනවා මානම හිතවාදී ගුණයක් තියෙනවා බෝසත් ගුණ තියෙනවා ඇන් තේරනවද ඔ කොයි හරි නොට්ට එකක්ද දා ගන්න එමින් කම්මැලිද ඇ කම කියන්නේ යකා වතරකක්කයම් බොන්න වත්තර එකක්යේ ෙනත්තියන තේකක්කේ මට කලාදාගෙන පළඟ ගෙනත්තියාග අප කෙලගිලින්නේෑ හොඳ අල බොන්න දැන් තේරජ ඕන දැ ගුත්ති ලදරතුමාගේ හුවෝ තැන් අපේ එකකගම් සතරකම්මන්තරණය අපිට හම්බෙන කේවට්ටකි චරිතතාව කපට කයිරාටිකයි ලෝබ කෙනෙක් ආත්මාර්ථ කාමී කෙනෙක් දැන් පෙනවද ලක්ෂ නොව හුවත් අහන්න පුළුවන් ඕූවා එන විදිර තම ඒයාවා හාසයට ලක් කර හැට නෝඩි කරන විදදිහ ගුත්තිල ඇදුරතුමාගේ තියෙන ඇගේත් මානව හිතවා දී ගුණේ බෝසත් ගුණය ඒවාගේම තමන්ගේ ගෝලයට සයන සියල්ලම උගන්නපු විදිහ ඒවා වගේම මූසිල්ලක තිබුණු හිතුවක්කාරකම ගුරු ගෞරවයක් නැතිකම තමන්ගේ අරමුණ කරා බේගින් ඉදිරියට එන විදිහ තිෙන ොක් රි හම පැත්තට මදා වතිය බැද්දේ ගමට කියාම් පුංචමනික මොනවගේ ද කරන්න හම සිලතු බු මොවාගේද උමග මේ අංගුලිමාල දමනය හම්බෙන අංගුලි මාල මොන වගේ කෙනෙක්දඒ වගේ මතුෙන්නො සද්ධර් මරත්නාහව උගස්සේ සිටුවරයා ඒ චරිත හම්බන දමන්තිමාලයහම්ේ දියමන්තිමාලයහම්බෙන චරිත අපට වැසිකිලිය කියනකෙට කතාව හම්බෙන චරිත ඒ චරිතවල ල්ට තියෙන් නොනනි පොඩිය අදහස් කරුණටික කරුණුටිකක් පෙ ගස්වගෙන තියෙන් ඕන එතකො තමයි ලියන්නන ලේස් දැවුණට චරිතගැ බලාගැන භාෂා ලක්ෂණ කියලපුතේ ඒත් අහන්නේ සරල භාෂාව සරල භාෂාව පියත් වහර පියත් වහර උපමා භාෂාව උපමා සහිත භාෂාව රූපක සහිත භාෂාව අනු ප්‍රාස සහිත භාෂාව න් අනු ප්‍රාස සහිත භාෂාව එතිනින්ගියට පස්සේ දෙබස් දෙබ අහිත භාෂා දෙබස් කල කියන සංවාද සංවාද සීලී භාෂාව මටික තමයි පුත හන්න පුළුවන්මතින් පාශාලක්ෂණ ඕනම් පාඩමකින් හන්න පුළුවන් ඔට අවස්ථා සිතිල් රූපණයක් යනමකයි යම්කිසි අවස්ථාවක් තුළ නිරූපණය වෙන සිද්ධිය යම්ති අවස්ථාවක් තුළ නිරූපණය වෙන සිද්තිිය තැනර කේවටට බුණන අයතුාවකන්ගෙහිෙල්ලා ගල්ල වන ඩිරවනවනේ සල්ගායට ඒ සල්ගායට වාඩිවෙලා කියන රයිතුපන රසක්ක කියන්න තියෙනවා ඔබතුමාගේ කන මයි ලඟට ලංකරන්න එකක් රයිතුමා කන ලංකරනක අපිට මැවිලපේනවා. අන්නේ වගේ අපිට මැවිලපේන සිදුවීමම් තියෙනවනවා. අපිට චිතරූප මවාගන්න පුලුවන් ඒව තියෙනවන අන්නේ වට කියෙන අවස්ථා රපනය යම් අවස්ථාවක් තුළ සිදුවෙන සිදුවීම නිරූපණය කිරීමම්. අලංකාර කියන්නේ තේතුපමා ගැන ලියන්තිින් උපමා රප අතිශෝක්ති වක්රෝත්ති ්‍යංගාර්ථ අනු පාස එ වගේ අලංකාර අලංකාර ගැන හෝත් වර්ණනා කිය හන්න මොනොවේද සංදේශකාවේදකත් තියෙනවානි සැල්ලිනි සංදේශය එතිගේ යාම හන්ස සන්දේශයක හනුව එක එක වරණා ඒ වරනාාටික ගුද්තිලකා අවේදිී සුරගන්න රැංගුමඒවගේ වරණා හනවා වෝක්ති කියලා අහන්නත් මනවද කාවයෝක්ති ගැන කවි කියම කවි කියමන කියනවා සාමාන්‍යෙන් ඒක කාවය උපක්‍රම වගේ නෙමයි කාවයෝක්තියක් කියලක වහාම අපේතුමක මෙහෙම අපි මුහදුවෙරලක් ගාවට ගියාම හඳ බැහැල යනවා දකිනවා හැබැයි කවිෙක් හඳ බැහල යනව නෙමේ දකින් සඳ සැඟ විලා යනවා කියලා කව කි කවිියක ලියන්න සඳද සැඟල් වෙේලාගේ අපි නං කියන හඳ බැහල ගියා කිය අපි කියැන නිරුදා වුණා අපි ඒවල්ගේ කියනවානව කවිය කියනට වඩා වෙනස්සි දිර දකිනක අර ගංගාේ සංගීතතිද අපිට හම්බෙනවන කෙකටියය පන්ඳුරක්ිය ම තියෙනකොට කවිය දකිනවා හරියට කෙකටිය ගහත් දරුවෙක් වඩාගෙනන්නවා එතකොට ඒවා කාවයෝ එකන කවියෙක් දකිනවා තියෙන දේට වඩා වෙනස්දේ දටා වෙනස් දේ විදිහකට දකින වනං එකට කියෙන හා යෝක්ටි කියලා කාව උපක්‍රම කියලා කියන්නේෙත් උපමා රූප්ක අතතිශෝක්ති වවැංගාර්ථ අනු ප්‍රස් 80ටිකමයි දැන් තේන එතකොට ඒටකොකෝ නිතර පාවිච්චි වනදයක් ඕොන දැන්තම නියම ක්‍රමයන්නේ උතේවල උද්රෘත පාඩන් කරත්ති හිතාන්නොක සතරකම්න්තනය කියන පළවෙනි පාඩම කියලා පළමනි පාඩම උදරත පාඩක් කරත්ේ දැම මෙම බැවවා තන දරත විස්ත්තිහ පාඩන් කන්න කරන බ ඩක්න එනම කක්ද කරන්න න්න වැඩේ ඒතමයි සතරකම්න්තරනයෙන් පාඩන් කරන කොට ලා පාඩන් කරන්න චරිත ලක්ෂණක් තියෙන භාෂා ලක්ෂනත් තියෙන් අවස්ථා සිද්ධින රූපණයක් තියෙන එකන එකම හාරනාටික් තින්ව උදාහරණයක් ඉදිරීමම ගන්නන්කු අර සාල්ලේ කලාලා පාතට බාන කෙනෙකුල් මෙන් කේවට්ට බමුණ හිස වරචස් පිඩක් කෙලා කියල කොටසක්මතක තැන් ඒකි මොනවදතිෙන් අවස්ථා සම්න්ධ තිය සොරි අවස්ථා සිද්ධින රූපණයක් තියෙනවා ව පමා භාවිතයක් ය තව භාෂා ලක්ෂණයක් තිය තව චරිත ලක්ෂණයක් තිය බල ඒක විතරත් දාන්න පුළුවන් විචාර හතරද අන්නේ වගේ ගොඩක් විචාරවලට දාන්න පුළුවන් හැම ලක්ෂණයක්ම ගැබ්වෙලා තියෙන කොටස් පාඩන් කරන්නවා ඒවගේ කොටස් විතරක් පාඩන් කරන්න තුර ගොඩක් පාඩන් කරන්න ඕ නෑ පාලට එක පාඩමකින් සමහර වෙලාවට විචාර හතක් විතර පාඩන් කරගත් සුරි විාරණය උදදුර දරත හතක් විතර පාඩන් කරගත්තොත් මේ මොකක් කැහුවත් දාන්න පුුවන් එකින් තුුණා හතර වඩා පුළුවන් හොඳයි ය හතක් විතර දැනගත්තත් මේ ඕනකට දාලා ලියන්න පුළුවන් වන්නෝ මොකද මේකේ තියනෙ වා පි පාඩන්කරද්දි පාඩන් කරගන්නේඒ හැම ලක්ෂණයක්ම කවරවෙන විදිහට තෙරනත් එනවල උදදුරුත පඩංකරද්දි බලන්න එක මේ ලක්ෂණ කියක් තියෙනවද චරිතලක්ෂණය කුත් අහ වෙන භා ලක්‍ෂණය කුත්හ වෙන අලංකාරෙකුත් අහ වේ අවස්ථසිද්ධි රෝපය කුත්හ ව ද පාඩරත් කවි පාඩංකරදදි කාව උපක්‍රමයකුත් තියෙන කාව්‍යෝක්තියකුත් තියෙන අලංකාරත් අහුවෙන ඒකේ ගුත්තිල කාය වගේ නම් චරිත ලක්ෂණනත් අහවෙන්නරත් අහු වෙන අන්නේ විදිය ඔක්කෝම එක එක කවිියහුවනෙ නෑ අඩමගානේ ලක්ෂණ දෙක තුනක් පත් තියනේව තියෙනවා ලක්ෂණ දෙක තුනක්වත් තියෙන් අන්නේ වගේව පාඩන් කර එතුොර එකින් එකට වෙන වෙනවා පාඩන් කරන්න ඕනනි නැහැ පල පාඩංකරපුකා උදදුරත ම්බ විදියට දාගන්න පුළුවන්ඒවත් දාන විද්දිහ අපි ටිකක් කියල දෙන්න මේකත් පැදිලනි දෙන ඔොන්නෝ වගේ ඔය විදිරිර තමයි අල බලාගන්නට ඕන තැම් බලාගන්නක ඒ එකක් ලියන්නන්නේ කොහොමද හ එකක් කියල දෙන්නකු පොඩ්ඩක් යාලට ෂෝට් නෝට් කරන එක වැදගටව තැන්හි තන්න කොල පට්කන් දාසේම ෂෝට් නොට් කලා කියලා වන පාඩන් දාසය විවනයි ඒක කලාමවල්ක තවයිකක් ගොඩය මකක් දන්න වද විචාර ලියනේ විචාර ගොඩයනවා පොහොමද ගොඩය විචාරයක් ලියන විදිහ දන්නව නේද පොළින්ම මුලින් පළවෙනි චේදමකද ඔන්න මේ පලවෙනි චේද කලිතන්නක පලවෙනි චේදෙන් නොනම කද කියන බලන් හැඳින් බීීමමකක් දෙන්න ඕනේ හැඳින් බීම් කුමක් පිළිබඳවද පොත්ත පිළිබඳව පොත්ත පිළලිබඳව පතනේ පොත්ත පිළිබඳව හඳුන්ව ඒක එෙන්ම පුතේ ප්‍රවේශයක් ගන්නවා අ පොඩිවාකයක් තියන ප්‍රවේශයෙන් පව ඒේදම ප්‍රවේශයක් ගන්න අපි උගන්නලා තියෙන විචාර ලියන ක්‍රම කීපයක් කියනවා එක ක්‍රමයක් තමයි දැ මේ පළවෙනි චේදෙන ඊලංකට අපේ ක්‍රමේ තමයි තවචේදයක් ලියනවා පලලිය නෑ ආලුමුගත කරනන්නේ එක උදරෘතය දා තමයි ිය මේ තමයි පලමු කරුණු විස්තර කිරින් පළමු කරුණ විස්තර කරනවා ඊළඟට තමයි අපි උදෘතේ දාන්න පළවෙනි උදෘතය දාන ඉට පස් ඇයිය පළවෙනි උදෘතයේ දාන ඉස්සල්ල අපිඒක විස්තර කල්ල තමයි දා දැන් වාල කරන්නම කක්ද උදෘතය දාලා විස්තර කරනදි වැරදි නෑ එකත් හරිේ ඇ මේක තමයි තාර්කිකම ක්‍රම හේතුව තමයි අපි විස්තර කරපුටික සනාත කරන්න තමයි උදදුරෘතතියක් දා අපි විස්තර කරපටිකක් තියෙනවනි ඒටික සනාත කරන්න ඔප්පු කරන්න අපි මෙතන දානව උදාහරණය ර උදාහරණයක් දා දැම් බලාන්න ඔන්න පළවෙනි කාරණය විස්තර කරලා ඉලගෙනා පිම කර කරන්නේ තුන්වෙනි චේදටයෙනවා තුන්වෙනි චේදදිත් අපි දෙවැනි කාරණයේ විස්තර කරනවා දෙවන විස්තර කිරීම ඊළඟට තමයි දෙවැනි උදදුරෘතේ දාන දෙවැනි උදදුරතය දාන ඇතම් උපුටනය දානවා ඊළඟට අපි මොකද කරන්න අපෝ හතරවෙනි චේදයක් ලියනවා හතරවෙනි චේතිමනවාවද තියෙන්නේ තුන්වන කරුණ විස්තර කිරීම අකෙට ලියන විස්තර කිරම් තුන්වෙනි කරුණ විස්තර කරලා විස්තර කරලා ඒක ඔප්පු කරන්න සනාත කරන්න අපි උගෙන උදාහරණය දාන යුගල විචාරයක නම් තව එකක් තියෙනවානි ැබි යුගල විචාරකට මදාළව ගමකු ඊළඟට පස්වෙනි චේදකුොත් ලියනවා පස්සනි චේදලියලා ඒේ හතරවෙනි කරුණ විස්තර කරන්නේ පිත්තර කිරීම ඒක සනාත කරන්න උදාහරණයක් දා අතරවෙනි උදාහර එතනින් ඉවරණත කොට උදාහරණ හතර ඊළඟට නි ේද තමයි අවසාන චේද මේක නිමාව නිමාව අන්තිම චේද තැ හොඳට බලන්න පුතේ මේ කාරණාටික ඔන්න පලවෙෙන එක හැඳින්වීම තියෙනවා හැඳින්වීම එක එට මේටික තමයි පොතේ විචාරයට අදාළ කාරණා මේ දෙවැනි චේදී දම් පස්සනි චේදට වෙනකන් තියෙන්නේ අපි ලියන් යන උත්තරේ ි වැදගත්ම කාරර්ණ ටික ර පලවෙනි චේද පොත ගැ ඳරන් වන අවසාන චේදේ මේ ලියපුටික සනාත කරනවා ලියපුටික සනාත කරන එක කරන අවසාන චේත් මේ තමයි පපුතේ කාකෘතිය මේ කාකෘතිය පාල ිය නාකෘතියම කදද වලලිය නාකෘතයේ දය තියන්නේ හැඳින්වීම දැම්ම උදෘතය දැම්ම විස්තර කලා දෙවනි උුදෘතයේ දැම්ම විස්ත කලා තුන්ගවෙනි උදරෘතය දැම විස්තර කළලා එහෙම ලිවම වෙන හානිිය දන්නවට පල දන්නතුව වෙන දෙයක්තිේෙන එතමයිතේ වාලා උදෘතේ දාල ලියද්දී ලියන්නේ උදෘතය තේරුම එහම නේදමික්තරනකං කළි එන උදෘතේ දිහා බලාගෙන එක තේරුමනේද ලිවිය ගොඩා එහෙම නෙමේද කියන්න බලන් එහම නෙමේනම් නෑ අපි ඒකනම්ම කාරණත් ලිවවා තේරුම ලිවීම නෑ එහෙමද තෙරුණි තේවමි කොහමද ලිවී එ මතක නෑනේ ලියපු මතක නෑන් මයුමි <tos 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 ො මතක තියෙනෙ නේද ලියපුහන් එා ඒ මේ මේක මේක දැම්ම බලින් වුරුවවෙන්නේ යන්න එහෙම පා වල ලියන ආකෘතියම ලියන් ල ලිබිය මේ වෙන කොට හැඳින්වීම ලියල උදදුෘතේ දාලා නම් ඒ විදිර ලියන්න හැබැ අපිි උගණද ක්‍රමය මේක මේක මනනිකම් මතක තියාගන්න මේක තාරක ක්‍රමයක් මේ විදියට ගොඩනගත්්දි කොහොමද ගොඩනග පොත ගැන බොනවද ලියන්න තියෙන් ඔන්න දැන් වැද ත්ත පලවෙනි චේදය නැත්තං විචාරයක පලවෙනි චේදය ගොඩ නගත්ති හැඳින්වීමනේ හැඳින්බීම ගොඩ නගත්ති මොනවද පොත ගැන දැනගන්න ඕනි කියන්න බලට මොනවද දැනගන්න ඕනේ පළවෙනි එක තමයි කතුුවරයා කත්වූ දැනගෙන ඉන්න ඕනමකද දැනගෙන ඉන්නන කත්්‍රෝ ඊළඟට කාලය දැනද ශෝට් නෝට ලාම තින වාසල් ඊළකට දැනගන්න නමකක්ද තැන් කත්තුරු දැනගත්ත කාලය දැන ගත්තා අපි තුම් පලවෙනි පාඩපනට අනුග්‍රහයදක්කප කෙනෙක් ඉන්නවාන අනුග්‍රහය ඊළංගට මූර්ලාශරය මූලාශරයේ තව වෙනත් කාරණනා තියෙනවන එෙව වෙනත් දැන්සාහත් පලවෙනි පාඩම කතුවරය කවුද අඥාතයි අඥහත්තයි අඥාතයි කියැන කතුවරෙක් නෑ කාලය පුරුණෑගල යුගය पर ि පलाන ප පना जाතකතය ප ව ම जाත කාව කාවතවණයක්තමයිसि राජ හතරවන හර බල අතරන ඕනෑ නැ පරාක්‍රම බවවලන් හතරද හයදකින් අතර වලි වන අතරන සතර වන හරි සතරවන පාන්ඩීට පරාකරම බව් ඔන්න බුල්තේ ල වැටේ දැ මේරගේ අපිට බලන්න ෂෝට පාඩං ඔ කෝගේම හැඳදිින්වීම ශෝර් නෝට් කළලතුුණ වාඩතින පට්ට වාස දැම් මේක ටික දන්නවනක් වාල්ට හැඳින්මීම හදන්න පට්ට ලේසිමං කියැන හතන විද මේක දිහා බැලු අපිගේ නොමෙම උම්මග ජාතකය ඇම් අප මේක පොතේ පොතමගමක පන්සි පනස් ජාතක පොත පන්සිය පනස් ජාතක පොත අඥාත කතුරු මණඩලිය ප්‍රටනා කොටඇ ඕක ලියයා ගැන පැරිදමතින කාටවා හැමෝටම ලියන්න පුළුව कोई තර සි පන්पනස් जाතපුතා अඥාත තුරු මඩලයක් විසි රचනා कोොට ඇ පනිිර नहींඒ රचना कोොට ඇත්තේ කරणෑගළ यුගයේඒ රචනාකිරීමට ආරධना के ීरा සිංंහ पतिराජ ඇම තුමායින ොන්ඩිස ට में කක්න මෙ බැරිමවන්න පුුව වි ස अනුග හයදක්වා ඇතේ ීර सසිंහ पතිරराජ ඇමති තුමාए මලාසරේ කියන දෙයන්නෑන පසේපනස් ජාකපත කිෙකිවන එළඟට කියනවා පන්සිේ පනස් ජාතක පොතේන දිගම ජාත කතාව උම්මක්ග ජාතකයයි ඒවිදිනට හැඳමීම කරන්න පුළුවන් සරලම විදිී. හොගටික් ඉහලට ගල කරන්නකව එතමයි මේක කරුණකට එක වාගේ ගානකවේ කරුණකට එක වාක ගාන ලියාගන බැරිකවරුව තර ඉද නද පරන කොයිතර ලේසිද කියලක් ඇඳීම අද ක හැඩකලේනෑ මේ තාමතයන බටකෙක් එකක් වගේදැන් අයිසින්ටි ගන්න ඕන අයිසිං ගෑවමතම එක ලස්සනක් කියෙන්නේෙ ආසහිතයෙන්නේ ඒවගේ හදාගන්නෝ නට බස්සේ. දැ මේ වගේ කරුණුටික දැක්ක හමෝ ආල්ට පුළුවන් වෙන්න ඕනි සාමා්‍යෙන් එක එක කරුණකට එකවාගේ ගානේ වගේ හද එහෙම හරි පුළුවන් වෙට එක තික් ඉහට යනකොට අපි මෙහෙම කියනවා කරුණ එක තුනක් එකට දාල කිය අපිට කියන්න පුළුවන් පනස් ජාතක පොත කරුණෑගල යුග අක්්‍යවත කතරුමණ්ඩලයක් විසින් රචනා කොට තිබේ. න කරුණ දෙක තුනක් එකට දා කිව. පන්සයේ පනස් ජාතක පොත, කුරුණෑගල යුග අඥාත කතරු ම්ඩලයක් විසින් ප්‍රචනා කොට තිබේ. පැදලීනද ඉඩ පස්සෙ කියන්න පුළුවන්, ඒ ජාතක කතාපපුත රචනාකරන ආරාධනා කරපු කෙනෙක්කින් වනි සලාව මේ වලසිං ප්‍රතිරාජාමාත්‍යවරය අපිට ඒ ඒඩිකදාලා මෙහෙම කියන්න පුළුවන් මලින්කිවවා පන්සේ පනක් ජාතකපුත කරුණෑගළයුගේ අත්ඥාත කත්තුරු මණඩලයක් විසින් ප්‍රචනා කොටට ඇට ඒ රචනාකිරීම සඳහා ඒ රචනාකිරීම සඳහා මෙම කියන්නේ ඒ රචනාකිරීම සඳහා අතරවන පරාක්‍රම්බාහු රජුට සවයළ අතරවන පාක්‍රම්බාහු රජුට සවය කළ පීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් ආරාධනා කොට ඇත සොරි අනුග්‍රහය දක්වා ඇත අනුග්‍රහය දක්වා ඇත එහි එන දිගම ජාත කතාව උම්මග්‍ය ජාතකයයි උමග්‍ය ජාතකයෙන් උපතාාග කොටසකි සතරකම්මන්ත්‍රණය එහම කියල දාල අපිකේනම් මෙහිතී පචනමකදද මෙහිදී 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 කියලා දා අපි ලියන්නේ යන්න මොක්ද කියන ඒකම ප්‍රේශකන්නකු මෙහිද අපි කියන අපි ගහම මේ එක තියෙන ප්‍රශ්නයක් අද පිසාකච්චා කරන පේම් ඒකේ උමගේ ජාතකෙන් තියෙනෙ එක පොට්ටක් පලන්න මෙහිදී අවස්ථාහා සිද්ධි නිරූපණයම් භාෂාවට රසවත් ලෙස යොදාගන්නා ආකාරයත් පැහැදිලි කරරි ඇත්ත සාකච්චා කර හොඳට මතක තියාගන්න පොතේ මෙන්න මේකේ මංකනේ ප්‍රවේශයක මෙති ප්‍රවේශ පොත ගැන හඳුන්වල ප්‍රවේශය ගන්නේ හැඳින්වීම හදන චේදය අගින්මයි හැඳින්වීම හදන චේදය අගින් මයි ගන්නන්නේ කොහොම ගන්න එක මෙහිදී කියලදාලා මෙහිදී අවස්ථා සිද්ධි නිරූපණයත් භාෂාවය රත රසවත් ලෙස යොදා ගන්නා ආකාරයත් ම ජාතක ඇස්රෙන් සාකච්චා රේ පොයිතරන් ලේසිද බල ගත්තිලකාේ ගත්ත එෙම අපිතුම ගුත්තිලකාවේ කියවා අපිට කියන්න පුළුවන් ගෘත්තිලකාවේ වැෑත්තෑවේ හිමියන් විසින් කෝට්ටයවුගේ දී රචනා කොට තිබේ ඕක ලිය ගන්න බරි දෝන කෙනකුට එඒ රචනා කිරීම සඳහා සලාපත ජයපාලලා ගමැතිතුමා රාධනා කොට තිබෙනවා තිබේ එහි පද්ධ පන්සේ කොළහකින් සමන් විතය කියලා ඇන්න වගේ හැඳින්වීම දාලා පීට පස්සේ කියනවා මෙහිදී බත්්ති ලකාවේ විරිත්්භාවිතය සාකච්ඡා කරේ එතවට ඒ හැය චේදෙන්ම තමයි අප ප්‍රවේශවාගේ හදාගන්න ඒ හදාගති ප්‍රශ්නතිහා බලල ප්‍රශ්නම වෙනස් කරලදා මෙහිදී කියන වචචන දාලා ප්‍රශ්නිලූත්හර ඒක තව හැඩ කරන්න ොම අපිට කියන පුළන් දැ ිතුන් පන්සේ පනචජාතක පොත කියින් අපි කියන පුළුවන් කරුණෑය කල යුගපු බෞද්ධයන්ගේ මුදුන්ම කඩක් සේ සලකන අන වචන දාලා හැඩ කරන විශේෂන පදදාලා හැඩ කරන ුගලුගේ දීලියවුණු බෞද්ධයන්ගේ මුදුල් මරක දක්ෂේ සැලකෙන පන්සේ පනස් ජාතක පොත පොත් වහන්සේ අඥාත කතුරු මණඩලයක් විසින් රචනා කර ඇත තන රචනා කොට තිබේ එහි එන උම්මගේ ජාතකය මහෝෂත පණිතුමාගේ ප්‍රඥාවමහි මේේ විදහ දක්වන ප්‍රඥාමයි මේ ප්‍රකට කරන ජාත කතාවකි ඇතින් අන්නේ වගේ තව හැඩ කරන්න පුළුවන් කැමති කැමති විදිෙන හැක කරන්න පුළුවන් යි මතකතියාගන්න පොතේ කරුණුටික තුළත් වෙලා තියෙන්නවාට කත්තුවරය කාලය අරාධනාගරපපු කෙනෙක්කන්නවනන්ගේ අනුග්‍රහයිදක්කපු කෙන ඒගේ වැතකත් කාරණය තුළත් වෙලා තියෙනටැ හැඳින්වීම හදාගන්න එක පට්ට ලේසි ඊට පස්සේ හැඳින්වීම හදාගත්තහම ලියන්නේ යන්න මනවද ඒක දැනගෙන ඉන්න පැය පාලගෙන් අහන්නේ මහෝසත පණ්ඩිතයන්ගේ උපාය කවුසල්ලය පිළිබඳවනම් පාලට පුළුවන් වන්න නේ උපාය කවුසල්ලෙට අදාලා කාරණ තුනක් කොළුව මතක තියා ිගම දාහරනයක් ද මහස පන්්ිතයන්ගේ උපය කුශල්ල පට වෙන එකක් තමයි ගරව චරපුරෂ සේවේ දීම එක දෙවනික තමයි මිනිස්සු දාහක් චරපුරෂ සේවේදීම දෙයි හරිද උපාය කවුශල්ල තමන්ගේ වේදහේ රාජ්‍ය ආරක්ෂා කරන්න ආරක්ෂක වැටක් හැදීම එකන පෞුරක්තනල තියෙනවා දිය අගලක් තියෙනවා කලාල සහිත වැලි යොදපු අගලක්තියෙනවා ඒවගේ සූදානම ධර්ම යුද්ධේ දී යදපු පක්‍රම තිරිගේයාට පස්සේ යුද්දුන් පහායේදී තර නැමැත්තුවා වතුර නැමත්තුවා ඒවට ක්‍රියාකරපු විදි අන්නේ වගේ කාරණ කීපයක් කොළුවේ තියාගෙන තමයි අපි ප්‍රශ්නි ලියන්න පටන්ග එද අපි කියනවා මහෝෂත පනිතුමාගේ උපාකවුශල්ලය ප්‍රකට වෙනතනක් තමයි ගිරව ගිරා පෝතක යනතං සතෙක් චරපුර සේවය යුදා ගැන කියලා ගිරවගන පොඩි හඳින් වීමක් කරලා අපි ඊට පස්සේ ඒක දිච්ච තැන ගැන කියට තමයි ඒ බව පහත උදාහරණයෙන් පහතු කොටනේම් පහතතු උදරෘතයෙන් සනාත වෙනවා කියලා උදදුෘතයදාලා පෙන්න්නවා අරිම පොඩි චාට්ටක් කිවේ වාලට පොඩි අදහසක් කොල්වට ගන්න ඔන්න ඔයි විදිහයට විචාරයක් ගොඩනග ගන්න පුළුවන්වෙෙන් නොනි ඒ කතාකරපු කාරණත් එක් ඔන්නවන් ප්‍රශ්න පතරතුන හඳනීම කළතාම දන්තම අපි සාකච්චාවට යන්නේ දැන් අදහසක්කාවද ऊ නි වි්ාට මොකද කරන්න කියලා න වමක ස වි පැති ेली स ැ මල මාල් ලකුණු දු දාමනතේ දැන් ඔන්න විදිර පොටි මේ හදාගන්නම තවයි එකක් කිය දෙන මේ ප්‍රශ්නක යන්න ස්දල්ලා කාල කියැන හිතන්න එපාට වඩ වටික බල පාඩන්කර අධිපුතේ මෙඩ මේ විදිර පාඩන්ක් කර කොටස් වලට ෙදාගන්න පලවෙනි කොටස ෙටින ගොඩට ප්‍රශ්න හතලියි ප්‍රශ්න දහයයි දාලා කටි එක දවසි වර කර එකදවසි වරර හරිද බලාගන්න කෙටි පශ්න තිෙනවානතේ සාහිත්‍යය ව කරන පශ්න පතර දහයක එට බහුවාන ප්‍රශ්න පතරකු තියෙනවන ටි එක දවසිින් වර කර දෙන එක ඊළඟට රචනාව එක දවස රචනාව ට තුම්වෙනි කොටසරදාගන්න සාරංශ සාරංශ හතරවෙනි දවසක චේදනං අවශ වෙන්න ්‍රායෝගික ලේකර අරි ප්‍රායෝගික ලේගනත් බල හතරවෙනිට පස්සෙන දවසකාවම සාහිත්‍යකෙට ප්‍රශ්නතියෙන් ටි ප්‍රශ්න පහළවම ඒකටත්දාලෝ බල්ල බර කර එට හයවෙෙනකයනි විචා ඔයි විදිට අවසං කලාන දවස්තික පබෙදාගෙන මරුව අපි මෙන්න මේ වගේ ප්‍රෝගෑම් එකක් කරනවා අප්‍රේ අපේ ලග පිවමල් ලකුණු පහළවය විචාරයට මරුණෑ ඇත්තදි කිය කියන්නේ චර්ල අපපුරු පාලුවයි පටක තේරු නැකොල්ගේ පේඔට ලකුණ පහලක්කම්පුුණ කියල කිබේ නැත්තං ඇත්තටම මරුණය එක විචාරයකටද නැතම් විචාර දෙකම එක තුව පහළයිද කමට සිුවර් නෑ විචාර දෙකේ දෙකක් ලිවනි දෙකේම පහළ වගනනි තියවා මරුණේ විචාරම ලක්ුණ දුන්න දලට හරි සතුටය පොල්ලෙම විචා ලකුණු පහලම ගන්න යාගේ දක්ෂතාවේතිගේ ඒම ඇතරම ලක් තියෙනව නං කොම්බගේ හැකි අවක් ලේසින් කෙනෙකුට විචාරක පහය පාලවයි පාලොම ගන්න බෑ සතුට යම්බ ගැන හරි දක්ෂේ අපිට සතුට හරි දවස් මේ කාණ්ඩ හයක බදදාගත්තම ලේසිීමට මත කියන ගේ ගත්තමතකු අප්‍රේ අප්‍රේල් මාසේ අපි සති හයක මේ පෝගෑමක කරන හැබයි වායාලට න මේ කරන්නේ අලති අපිට්ටි සම්බන්ධ කරලා අර විභාගවලට ඇනගන්න ඔන්න බලාගෙන ඉන්න වූයි නඕනපුූත් කර ගන්න බෑකිලිත අන්නේ වගේ කාලට එනසෙට් ඉන්නවා ඒවගේ අය අල්ලගෙන අපි මේ දවස්හයක ප්‍රෝගෑම්ම එකක් කන දවස් සයකහෝ දොළහක නට මේ එකකට දවස් දෙක ගානයනවා එමගේත් දවස් දොළහක ප්‍රෝගෑම්ම එකක් ඉදිර දාලා රාත්‍රී දාහයිඳ රාත්‍රී දොළහ වෙනකක් වගේ එකක් යන්න හිතාගෙනන්න ඉස්තරහා පාඩකරදිපුතේ මෙම පාඩන් කරගන බෙදාගන්න අපි මේකනං ලස්සන වැඩක් කරලාති නො මේ වෙනකොට අඟහරුවාද ඉන්නයට අප අපේ කොල්හාවතර සිද්ධාන්ත පන්තියට පුළමයින්ට ඒතමයි මේ වට අදාල ෆයිල් හදලතිය ඒතමයි රජනාෆයිල්ල්ල ගත් තියන සාරාංශ පයිල් ගතියන ප්‍රායෝගි කල්ලේකන ෆයිල්ල යින අවුදු පහක රචනාටික එකතු කල තියනවා සාරංශටි එකතු කල තිනවා චෙදික කතු කර තියෙනවා එඩික සතියන් සතිි ඉවර කරගනාව සතින් සතියක සතික රජනාඉවර කරනක සතික ප්‍රායෝගිකලේගෙන එක සතියක සාරශ විදදිර අපි වර කලා එක්ක සතතියක බහවරණ ප්‍රශ්න පත්තරය තවත් සතික සාහිතයක ජප සටක තවත් සතියක චාර කමයි ලස්සනම කරමේ පාඩන් කරදදිත්පතේ ඕවගේ බෙදාගන්න. ම ක්ක්ච නිසාමංන්කේ අශ්‍ය නංග තිං ලියගන්න එක අවශසාහිත කට්ටියට තම නින් ලියගන්නනොම කක්කර ුණක්වාන ය ලියගන්න මොදායි නේදක දෙීම හොදයිත හෙම පාඩන් කලතිීන එ වැඩී කතා කරන්නතව හිටියනෙකෝ කෙමරවුන් කරෙන හිට පුසේ ඉහිල්ලද යම් ප්‍රන පරේ එකක බහවුවර ප්‍රසන පතරීමම ටක් ගල කියයාගෙන යන්න ඒවා පලවෙෙන එක පුතාගේකේකරුකම දුට මව අ මන්දවී අ මන්ද අද මන්ද වනම කදමේ අන්ද මන්ද වනා කිය අන්ද මන්ද වනා කියල කියන්නේ වික්ෂිප්ත වනා කියන එක පරනවල ලපි හරිදි කියලා වික්ෂිප්ත වඋනා කපුතාගේ අකීකුරු කමුදුට මව අන්දමන්ද වී එදස බලා සිටියය වික්ෂිප්ත වෙලා බලා සිටියා වික්ෂිප්ව ලියර් ගැන කොත වලගේ පශ්න පත්රට කොතට අදාළව වික්ෂිප්ත වික්ෂිප්ත ඊළඟ එක අයියා හය හතර දැන ගත් දා සිට ඔහු තම මල්ලියගේ ඉදිරි ගමනට උදව් කලාායගත්ද හය හතර අය හ අයයි හතර යෝග දන්න ඇතකවද හය හතර කියනම ගද හොඳ නරකන හය කල කියන දිවිය ලෝක හය හතර කියන අපාය හතර හොඳ නරක අවබෝධ කරගත් තිනේ එතකොට හොඳ නර අවබෝධ කරගත් තිනේ පළවැනිියකේ උත්තරේ තුන දෙවැනිියකේ උත්තරේ හතර දෙවැියක උත්තරේ හතර හිතේ කහටක් තබාගෙන මිතුරා ඇසුරු කළ නිසා නාලක විනාශයට පත්විය කහටක් ත් කහටක් ඒ හොඳනාරක කියහිට දාගත්තම හත් කහටක් කියල කියන අමනාපය අමපයක් අමනාපයක් තුංනිියකය උත්තරයේ හතරය ඔහු විභාග ප්‍රතිඵල දැන සතුට ඌූපසු අඩියට දෙකට ගෙදර ගියය අඩියට දෙකට ගෙදරගියය අඩියට දෙකට කියල කිය අනිීමමකත්ද ඉතා ඉක්මණ ඉතාක් මින් ගදර කිය අඩියට දෙකට ගෙදරගයා කැන ස්තාක් මනින් ගෙදරගා දුමිදුගේ වැල්වටාරම් මසා සිටි යාලු අප්‍රසාධය පල කළහ දුමිදිකේ වැැල් වටාරම් කොොද මේ වැල් වටාරම් මහගෙන කිය කියන් අනවශ්‍ය විස්තර අනවශ්‍ය විස්තර ොතේ මෙන්න මේ ප්‍රශ්න පහා පලවෙනි ප්‍රශ්න පවාට තුන්ගෙනනිවාරි භාගර ප්‍ර්න පහක් යන්නේ නෑ ඉංගිවැකි වලි ල්ඩන පශ්න තුනයි ප්‍රශ්න තුනයි හැර ප්‍රශ්න පත්තරය ප්‍රශ්න පහක් තියන ඉංගිවවැැකි වලි මේ ඔක්කෝ මහලා තියෙන්නේ අරදීපු මාතෘ කාවල ඉංගිවැක ඉගි හරිද ඕො ඉංවකිවෙල අුව පුේ මෙ සටහන් කරගන්න කො හරිති අපරාදම සටහන් කරගන්න නැත්තං යාලා එක වාල කරගන්න අපරාදයක් අද මන්ද හයහතර කහටක් අඩියට දෙකට වැල්වටාරම් ඔවගේ වහුවෙන කොට සටහන් කරගන්න කොහෙ කොෙ හරි ඊනඟට අපි යනවා හයවෙනි ප්‍රශ්නයටට අද බහුවර ප්‍රශ්නපතරය වත් ඉවර කරගන්න බලු තැන්වට අමමුලින්ගේ පටි කොක්කොටමඩ වැදගත් මුලින් පැක් විතතාරගෙනම තාකච්චා කළේ ප්‍රශ්න පත්තර තුනේ සූදානං වෙන විදිහ එක් මරුය එක හරියට කලොත් එහෙම අයි නිවාර විභාගේ ලකු වනුවකට එහා යනවමයි හයවැෙනිය අපේ රටේ හිටි හිස්තැනක් ලේකෙකි ඕ සනරත් පරණ විතාන මහත්තා ශ්‍රේෂ්ඨ පුරා විද්‍යාඥය ක මොන වගේ ලේක කෙක්ද කාර්යක්ෂමද චතුරද විදක්දද කිරන්තනද චතුර නන්දන්නවන විධක්ද විධක්ද එක බොහෝ ඇසු පිරූ තැන් තියන බහෝස්රෘත කෙනෙ හ දැනමක්තිනේ විෂය පරතරට ගිය කෙනෙක් තමයි පරණවිතාන හිෙනම් අපරට සිටි විදක්්ද ලේකක ඕ සැනරත් පරණ විතාන මහතා ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යානයකි එනම් විදක්ද කියන එක තුන්වෙනි උත්තරේ කාරයයක්ක්ෂමක කියය හරි අඩිසරයි කියනෙ එක චතුරයි කියෙන් හරි දක්ෂ කියන එක චිරන්තන කියන්නේ පැරණි කියන එක. ආබාධිතයාට රෝධපුටුවත් පරිත්‍යයාාග කරමී එදා වූ පොරොන්දු විෂ්ට කිරීමට එය අද ෙනා වෙමි ගෙනා වෙමි කියන එක කතරුකාරක ක්‍රියාවක් නිසා කතුරූපදේ තියන්නත් තෝනිි උක්තස්වරූපෙන් මම උත්තරරේ මම ප්‍රශ්න පත්තරය ළඟතිනවද කට්ටියකි දෙවමම ඇතාම් ප්‍රට කරන්න නැව තින ප්‍රශ්න පත්තරයයක් දානකොට සාවානයෙන් දන්න ඕනි ට සාරයක්දම සතික ිස්සල දම පින් කරන පුුවන් ළඟ වැඩීද මමදානො එම උලත් තියෙන න කියනම වේලාසනින් දාලා තියන්න තවල්ද හරියට හසු උොත්පුතේ පේ පපටි හරිර කළොත් ව පේපර එහෙම තියෙනවා විසා අමතර පහක් කියන්න මේක වෙනම එක මේ මේ කට්ටලේ පහක් වෙනම යනවා ඔක්කොම විසි පහක් ප්‍රශ්න පත්තර අනුමාන ලියල ලියල හුරු කළුත්කොඩ ත අන්තිමටම තමයි දෙන්නේ අනුමානයක එකනිසා සුකිරි අනුමාන එකක් දෙෙනවා විචාරපාඩන් දාසය අටකට විතර බස්සලා ඒ පාඩන් අටකට විතර සූදානං වෙලා විචාරවල ලියන් අපි හදල දෙනවාඒ ආලත් එක්කමයි කරන්න ඊළඟට ශේක්ෂපියය විසින් සුප්‍රසිද්ධ නාට්‍ය හතක් හිස්තැනක් විචාරකය පවසිති ලිය ලිවෝය ලිවෝ යයි ලියහ ලියවිනයි ද ෂේක්පිය විසින් කලති කර්මකාරක ක්‍රියාවක් මේකට එන න නිසා ලියවිනයි 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 හතරවැෙන එක ලියවිනයි මුලින්දී ඇති පදේට අර්තයෙන් බොහෝදුරට සමාන අර්ථය දෙන වරන්නේ තෝරන්න බොහෝදුරට සමාන අරථය දෙන වර්ණය තෝරන්න තිෙන් සමාන අරථය දෙන වරන්නේ ක්‍රන්තයේ කියන එක ග්‍රන්තිය කියන එක විරුද්ධයිනේ පහුර පවුර තැම් පහුර කිය එක එක යි දෙක සමානයි වගේෙන අපිට පෙන් පහුර ට පවඒ පහුර කියන බෝට්ටුවටනේ පහුර කරම් මේ පවුර කෙනෙ තා අපට එලාට ආරම්භය ප්‍රාරම්භය ආරම්භය හා ප්‍රාරම්භය කියැනෙ සමානයි උත්තරහෙනම් තුන නමවැෙනයක උත්තරේ තුන අලනවල ලේපු හරිද කියලා සන්ත්‍රාසය සංවේගය කියන එක සමාන නැහැ. ඉට දහය මුලින්දී ඇති පදේ විරුද්ධාරතය ඇතිවරණය තුවරන්න විරුද්ධ පදයක් ආස්වාදය ආනිසංසයේ සංවර්ධනය නිශේදනය ශිතිල දෘඩ සිතිිල කියනන්නේ බුරුල් කියන එක දෘඩ කියන්නේ ශක්තිමත්කයෙන් එනං උත්තරේ ශිතල දෘඩ ශිතිල දෘඩ. එකලොස්වැනිියගේ අක්ෂර විඥ්්‍යාසය හන අක්ෂර විඥ්්‍යාසය පෙපරේ තියෙනවනයද. අක්ෂර වි්‍යස් ප්‍රතිඵල කියන එක හරිද වැරදිද පොතේ පලගේ ප්‍රශ්න පත්්‍රය තියන හර සමස්ථ කියන කොට ලියන්නේ වෙන විදිහකට සමස්. සමස් තයන්න සමස්ත එ එක උත්තරය න කොට්ටාසේ වාර්තාව කියනලි අදදි කොහොමද වාර් තාව තයන්න වාර්තාව යථාර්ථය ධර්මිෂ්ට ප්‍රවිෂ්ට දේෂ්ට කියනක හරි එහම් කකොස්වවැෙනයක උත්තර තුුණ එකොස්වෙනියක උත්තරේ තුට සංවරධනය සස්ථාව මධ්‍යසාර දෂ්ට දෂ්ට කියත්තේ මේට අයන්න හරිද ළඟට දොළොස්වැෙනිය එක අත්‍යයාවශ්‍ය අමාත්‍යංශ අයික් කිය ගෞතම ඔක්කොමටික හරිිය අත්‍යයා ලංකාර කෘතිම මේ කෘතිම කිය කෘතිම කල ලියන්න මෙහෙමයි කෘතිම තීමන මේ තී කරන්න බෑ කෘතිම අධ්‍යනය අන්තරාව ආදර්ශවත් හරදයාංගම අධ්‍යනය කළ ලියන්න මෙහෙමයි. අධ්‍ය ය යන්නක් තවේ නවා ඒ අ යන්නේ කනයි අධ්‍යවශ්‍ය ප්‍රාසාංගික ත්‍රයිනිකායක විද්‍යමාන විද්‍යාමානනමේ විද්‍යමාන විද්‍යමාන විද්‍යා කියන යාගෙනක නෑ වි්‍යමා මෙන්නමතල වෙනස් වෙලා තියෙනවා හරිද පුනරාගමනය ප්‍රශ්න විස්සක් බල උත්ත්‍රටිකිසි හිතුවස බලු ලග උත්ත්‍ර කිය කරිද කියලා අවංගවදාග නෑ පුනරාගමනය කියන වචනය පු ගමන මේක මොකත්ත මේ සදිිපදය ඕක විසන්ති කරන්න කොමද මේ විතිර විල්ලතිනද බලන්න පුන්න ආගමනය පුුණ ආගමනය තමයි පුන රාගමනය විසදිිවෙන් පුන ආගමනය ක හැදන්නේ කොහොමද මෙන්න මේ පුන කියන එකටයි ආගමනය කියන දෙක අතරටේනවා අල්රයන්නක් ආගම වෙනවා අල්රයන්නයි ආයන්නයි එකතු වෙලා රාවෙනවා ආගම? ඕන්න රාගමනය මේ කැවල්ලා ආගම සදිය මොන සදියද ආගම සන්දිය ආගම සන්දිය ඔන්නක් සටහන් කරගන්න අස්සන කියන එක අස්සන අස්සන තේම සදීතික සන්දිිපාඩම ව කරගන යන්න හැ කද වෙලාම්මදන ප්‍රශ්නටික කර කරන්න අන කියන එක හැදන්නේ අත් සන තියන එක මෙන තයන්න තියෙනවානේ මේ මුල් පදේ මේ අගපත් අගපදේ මේ තයන්න තියෙන තැනට මෙන්න මේ සයන්නේ නවා මේක මේ සයන්න වන මේ එන්නේ මේක අයන්න එලියර දාලා සයන්න හැදිල තියෙන්නේ අල් සයන්නයි අයන්න ඒතු වෙලා සර හැදිල තියෙන අයන්න නැතු අල් සයන්න විතරයි මේ පැතෙන මේ පැත්තර මේක එනවා එත මේ සයන්න ඉවතිවාය ඉවස් වෙලා ඉවත් එලා මෙතන අස් තන්න වෙන මේකටන පරරූප සන්දී පරරෝප සන්දී එකයන්නේ පරපදිී මුලතියෙන ව්‍යංජනාකුරේ රූපය ඒ හැඩය මේ පැත්තට එනවා අනි පැත්තට එනවා රප සන්දි කියන්නේ මේ පැත්ති තියෙන හැටේ අර පැත්තට යන ඕක කරන සමී කරනවලී සමීකරන කියලා අපි ඉගෙන ගත්තා සන්දිි විදියක්ත් මතගත සමීකරණ කියල සදි විදියක් කෙන ගත්තාවා තක නෑන එනම් අත්සන තමයි උොත්තරේ කනේ හදාහතර තුන ඊළඟට කොළොම් තොට කොළොම් තොට හැදන්නේ විසන්දි වෙන්නේ කොල්ො සදි කොළඹ තොට කොම් තොට ඕනලාගන කොළම්ඹ තොට කොම්තොටු මේ අගතියන්නේ සංඥකකුරක් මේමකදද සංඥකර මතකද ගාතරක්ෂර ලෝපසන්ති ගාතරක්ෂර ලෝපසන්දිී වෙන විදිහක් තියෙනවන සන්ඳී වෙන පද දෙකේ ඒ කොහොමද වෙනවා කිය සදිි වෙන පද දෙකේ මුල්පදේ අග මෙතින මුල් පදේ අග සං්ඥකුරක් එෙනවනම් මොනාකුරක්ද සංඥකකුරක් එනවනම් සන්දිි වෙන පද දෙකේ මුල්පදේ අගට සංඥකකුරක් එෙනවනම් අන්නේ සංඥකකුර මෙතින සංඥකුර සංඥකාකුරේ සංඥකයේ පමණක් ඉතිරි කරලා ව්‍යන්ජනී ලොප් කරන්න න එකඇතමයි ගාත්‍රරක්ෂර ලෝපයකිවේ ගතකුරක් ලොක්් කරන සන්තිය ගාත්‍රක්ෂර ලෝපය එඒක තියනෙන ව්‍යන්ජනයහම ලොප් කරන්න ේ ඒක ලොප් කරන්න නංවාල ඉසල හැදෙන විදිහ දැනගතව සංඥ කරු හැදෙන විදී ඔන්න ලා ගන්න ොට මේක මේක හල්ලාකර මේක ශබ්ද කරන්න නි හල්ලා කොර මද මේක මේකත් ම් මේ ඔ තමයි සංඥරු ටි සඥක අකුරු වල්ට එකතු වෙනවා ගජ මෙන්න මේ අකුරු එකතු වෙලා හැදන අකුරු ටිකක් තිේෙනවා මේකරයි මේ කකර එකතු නාව මේක එකට ශබ්ද කරන්න බලන්න මේක ශප්ද කරන්න ඉද මේ 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 මේක හරිදඔය තමයි හැදන බීතිය මේ මෙතර මේ කොටසක්තියන මේ කෑල්ලක් තියෙන මොකක්ද ඒ තමයි මේ නාසි්‍යය අකුරුුවල අර්ධයක් පෙන්ෙන නවා මෙතරත් මයන්නේ භාගයක් තියෙන මයන ලියන්න මෙහෙමනමේ ඕම ගත්තා මෙ පිටස්සමේ බයන්න අනි පැත්තරති පයන්න භාගයයි මයන්න භාගයකතු වෙලා තමයි හැදිල තිය මේතිකට කියනවා සං්ඥක කියලා මොන අකුරද කියන්නේ සං්ඥක අකුරු තැනතර මේ අකුර හැදිල තියන විදිිය කෝමද න්න දි තියොම මෙතන තියනවා මේ අකුරතිය අල් ගයන්න තියෙනවා තවා අයන්නගුත් තියනවා ඇවන්ජන අයන්නගුත්තිය ත විදි නි තක්කොම හැදිල තියෙනවාමඒක ගැන කතා කරන්න මෙතන වැදගත්ම දේ තම එපතේ මෙන්න මේ අකුරු ටිකට මේ අනුස්වාරයත් පාවිච්චි කරනවා එකත් මතක තියාගන්න මේ අකුරුුවල්ට මෙන්න මේකක් පාවිච්චි කරන අවස්ථා එනව සන්දිිවලදී අනුස්වාරය දැන්යං ආප හෝ අපි කොළොම් තොටට. ඔන්න බලන්න මුලින්ම කරන්න ඕනි දේ තමයි මේ කොලොම්බ තොට කියන පද දෙකේ කිය සර්වයංජන වංකිරී පොහොම වකරහොඩ සංඥකයේ එලියට ගත්තා ඊට පස්සේ සං්‍යකයෝක නෙමේ අල් මයන්න එලියට ගත්තා එට බයන්න එලියට ගත්තා අයන්නත් එලියට ගත්තාත ත බලාේ තමයි මුල් පදේ තමයි අගපද මුල්පදේ අගපද දැන් මේක කියනවා සන්දි වෙන පද දෙකේ සන්දි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන සන්ඳි වෙන පද දෙකේ මුල් පදේ අගතියන ව්‍යන්ජනය ලොප් කරන්න නි ව්‍යන්ජනයේ ලොබ් කරන්න නි සොරයත් එකොන්න ඒදක ලොබ් කළාඒදක ඉවත් කලා ඒදක ඉවත් කලා මඉතුරු වෙන්න මොනවද ඒ තමයි කොලොම් තොට මේ පද්ද කිබීම එකතු වෙනවා කම් එ කොළොම් තොට කියන සංදිය හදා ගත්තේ සංන කුරත් කෙනවා සංඥකාකුරතියන සංඥකුරතියන තොරය හා ව්‍යංගනය ලොක් කරලා ඉතිරි වෙන තියෙනවානේ සංඥකය අන්නේ එක පූර්ණ නාසිකයක් කරනවා නැත්තම් පූර්ණ අකුරක් බවට මේ නාසි අකුරක් බවට පත් කරනවා තවදාහරණයක් ගම මේ කොන ලියගත්න හදන විති සවක් ගමුද අපි ගමු මේක ලින්ද පඩියය ලින්ද පඩිය මේකට කියන විසාන්දිය විසාන්ගේ ලිඳ පඩිය ලින්ඳ පඩිය කොහොමද හැෙ එක ලිද පඩිය මේකෙ තියෙනන මේ තියන රක්කුර මොනකුරද සංඥකකුර තියෙන ඒකෙත් තර වගේම සොරවයංජන වෙන් කරන්න ඕකේ ඔන්න අර්ධය ගමුකු අපි අරද විතර අල්දායන්නයි අයන්නයි මොකත්ද මේ කෑල්ල ගත්ත කෑල මකක්ද ඒ තමයි අල්දාය මේ ඇදිල තියන්නේ කොමද ද කියන ෑදිල තියන්නේෙ කොහොමද ද කියන එක හැතිලා තියෙන්නේ අල්නයන්නයි අල්දයන්නයි අයන්නයි එකතු වෙලා එ මේ පොඩි කෑල්ලෙන් හඳුන්න්නමකක්ද මේ චුටි කෑල්ලෙන් හඳුුවන් නමක්ද අල්නයන් ද අල්නයන් හො බලාගන්නම කියනක් දැන් එතකොට සන්ඳ වෙන පදදකේ මුල්පද අග තියන වයජනයේ ලොක්් කරන්න කිවන සොරයත්තේ කොන ලොබ කලා සොරයත්තක ලොප් කලාා ලොක්් කලා මිතුරුවෙන්න්නමකක්ත්ද මේ අකුරයි මෙන්න මේ වගේ කෑල්ලකොයි පඩිය කියන එකයි විතර හරිද දැන් එතකොට මෙන්න මෙතන තියෙන මේ තියන මේ තියෙන අඩක් මේ නයන්නේ අඩක්නි තියෙන්නේෙ බාගයක්න ඔකු පූර්ණ අකුරක් කරෙනවා පූර්ණ අකුරක් පූර්නකුරක් වෙනකොට නොතේ නිඳම මේකක් ගන්න ඒ තමයි මෙතන් ටෙන්නුේ අල් නයන්නනෙ හොන්න අල් නයන්න කිය ඒ අල්නයන්නාව අවිී පැදිලිද පැදිලනේ ඒ තමයි මේ දයන්න හැදිල තියෙන්න්නේ අපි මුලින්ගන් දයන්න මේ තින් දයන්න හැදිල තියන්නේෙ අල්න යන්න එතරන මේ පුංචි කෑල්ලෙෙන් හඳුන්නන්නේ මකක්ත්ද මෙන්නම නයන් ඒ නයන්න තමයි මේ තියෙන මෙතන තියෙන්නේ නයන් අන්නේ එක වෙනුවට මංකුවනි බින්දුව පාවිච්චි කරන්න පුුවන් කියන අනුස්වාරය පාවිච්චි කරන්න පුළුවන් අන්න එක වෙනටට අනුස්වාරය පාවිච්චි කරන්න පඩිය එක හැදෙනවා ලිං පඩිය මේ කැවිල්ල ව්‍යන්ජන සන්ධිය ගාත්‍රක්ෂර ලෝප සන්දිය මේකට ගැන ගාතරාක්ෂර ලෝප සන්දිය ගාත්‍රරාක්ෂණ ලෝපසන් එක මහා ලොකු දෙයක් නෙමේය අමාරුදයක් නෙමේ අමාරු වගේ තේර නොවද

ලා මග මුලා කියන එකකම් මග මුලා බලාගරන්න සන්දිි වෙන පද දෙකේ මුල් පදේ අග ඔන්නා ඇවිල්ල තියෙනවා අගම කක්ද තියෙන්නේ සන්දි වෙන පදකේ අග තියන සං්ඥකකුරක් අග තං්ඥකකුරක් තියෙනවා දැන් මෙන්න මේට සංඥ කකුරේ සොරවයංජන වෙෙන් කරනවාන ඔන්න සොරවයයාන්ජට අර විදදිහට වෙෙන්ං කරවා අයන්න හදි තියන්නේ කොහොමද මෙන්න මේ අකුරයි අල්ගයන්නයි අයන්නයිනි ඔොඩ අකුර හදිච්චි විී මුලා ැ තේරනානේද මේ අකර දි බෙදිල තියෙන විදිේ මේ අකුර හැදිල තියනෙ මෙන්න මේ අකුරුතුනේ එකතුවා එක අපි මේ ඉතිස්සල කිවා එතකොට මේ කිය අපිට කියනවා ලොබ් කරන්න කියලා සන්දිි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන වියන්ජනකර සොරේ සමග ලොප් කරණක වඔන්න ෝ කළලා ඉතිරුණේ මෙන්ඩමටි කනනි ඉතුරුණා ඔයා කුර දැන් එතර මෙන්න මේ උ කියනකුරට අද උ කියනකුර වෙනුවට නිතර අපි පාවිච්චි කරනු අනුස්වාරය නිතර පාවිච්චිරන මොකද අනුස්වාරය එනි සාෝකයනවා මං මුල මංමුලා අර්මං විසලක වන සංයකකුරුවලින් අකුරු කීපයකට පාවිච්චි කරනවා කියලා මේ තින්ග ඉජන්ඩ උන්ද මෙන්න මේ අකුර ටිකට අපි නිතර පවිච්ි කරන අනුස්වාරය කත්ද පාච්චි කරන්නේ අනුස්වාරය අනුස්වාරය කියෑන මෙන්න මෙහෙමෙන අකුර එක අයන්නක් නෑ පින්දුති ග හිතය කියලි ඕක අපි පාවිච්ි කරනවා ඒ තමයි මේ හැමකුරකටම පින්දුව කන්නේෙ ඇන් තේරුනාාද මේකට කියනවා සන්දී පං වෙලා තියෙනෙකට කියන විසන්දී ඔකට කැන ගාතරක්ෂණ ලෝප සන්ඳය අතුසන් එක සියයට සීය තේරච්චය ගාතරක්ෂණ ලෝපසන්දිී සියයට සය තේරිච්ච නැත මාත තේට ලහොඳදය තුන් දෙක් කන්න අනි තර ඉද ගිහිල් ඇති දිේ ය සඳී වලතින අමාරු එක සඳි ලේසි දමාර ඇටකොට එම දහසකුත් නෑන සඳි ලේසි දමාරු විකලත් නෑ ට ඔ ින් ේරෙන සදිි ලේසි දමාරු ධන්නන බල මේක සඳි ලේසි දමාරු හිතනවිදී නෝමර් මාල්ගෙන නෝමල්ද මට ලකුණු පහළලවෙන් කියද කියල දානක පේපෙතිනයි අවංක දාන්න ලක්ුණු පළලවෙන් කියදෝකාගේ වදදාළනනතා සස්සරණි දොළහයි සස්ීනිී දාහතරයි මරු යෑ දාහතරක් ගත්ත කැන්නේ හරයි මනිත එකයි ඉ දෙව්මිය එකයි ම දහතුනයි දහතුනයි දොහායි හරි ඉතුනටක තක්ගල කරකනියල අද පාර් ටිකක් ලපිේව ලක්කුණ ටික බලාග සෑම පදයක මක්ෂර විඥ්‍යාසයේ නිවැරදදිවේ ද ඇති වරණය තෝරන් අක්ෂර විඥ්්‍යාසයේ නිවැර දි ඇදිල තියෙනක අභිවාදනය කියනෙ එක වැරදිී එකනන අභිවාදනය අභිවාදනය ඊළට සෑම්පෝෂණය සැනකලිය තාක්ෂණය පරිබ්‍රමණයකෙන් නක්කොම හරි එනන් දාසේ දෙක උත්තරය ස්තූපය කියන එක තුගෙනයක වැරදිී ය අර තූපේ කියර ිය දින හොමල් ගැන ූපය නීත්‍යනුකූල පරිගන්නක ශ්‍රේෂ්්‍ර පස්ථාර ප්‍රස්ථාර කෙන ලියන්නම පස්ථාර ප්‍රස්ථාර එනම් දාසේ උත්තරේ දෙ දාසය උත්තරේ දෙක තාහත්ත අකාරදී පිරිවලට නම් දී ඇති වන්නේණය තුර අනකාරාදී පිළින උගනලිපාවෙල ඇත්තිය ඒක උත්තර මකක්ද මෙට අංකදාක හන්ස සන්දේශය අමාවතුරු දර්දාා සිරිද පූජාවලිය ඕක පිළිබල දාන අංකටික එන්න ඕන පළවිනියට නොනුම කද පළවියටෙන් නොටින් ්‍රිමල් කියන බලන්න පලවියට නන හන්දේෂය අමාවතුරු දර්දාසිරි පූූජාවලිය කියෙනෙක්කින් පලවිනියට එන්නෝ අය නති නොන අමවතුර තු ළඟට කියන්නේ මෙේ අකාරදදි පිළියෝට නැතිටික අකාරදිි පිළියෝොට හදන්න මේ කියද නෑ ලියන්නතු අංකදාලා කුමනාවන දාහතේෙක උත්තර හොඳේ ගිර සන්දේශ බුත්සරණ බදදුගුණ අංකාර සඳදකකිද සඳදකින්දුුරු ජාතකේ සදදුරු ජාතකේ අන ටිකක් පිළිවල්ට හදන්න මෙතන තියෙන පපුත්තේ පොත් දසය කනම් ේටික වාලගේ පොතේ ලස්සනට පිළිවට පල්ල හට ලියාගෙන කතුරයි කාලයයි වෙනමල ියලතියාක එක තරි වටම මේක කව්වෙච්ච නිසාවංකිවේ හන් සන්දේ කවදලි කොයුගේ මා අතතුර කවදලිව කොයුගේ දර්දාාසිරරිත කවදලවි කොයුගේ ද පජාවලියි කවදලවි කොයුගේද රා සන්දේශේ කවදලිව කොයිුගේද බුත්සරණ කවුද කොයුගේ දන්නේ වගේ මේ පොත් දාසේම කතුවරයි කාලයයි කොහරි ියල තියාගන්න එක හරි වටී නොවාලනෑ ඊළඟට දහටටේ දම් විස්සවෙනක නාහිමි පානො උත්සවේ සඳහ පැමිණ සිටි පිරිස පළමුකොට පචසීලියයෙහි පිහිටු වූහ ඇයි නාහිමි පානෝ එනම් දහටේ උත්තරය එක දහන මේ කැල් නදීතමෝ සමනල කන්ද මුදුනේ සිට සමුද්‍රය ක කරා ගලා ගලා යයි ගලා යැයි ගලා යයි උත්තරේ යයි එනම් දහටත් එක දහනමෙත් එක ස්ස ම ගෙදර යාමට සූදානම් වෙමි මම ෙදර යාමට සූදානම් වෙමි උත්තරේ දෙක මහප්‍රාණ අක්ෂර පමණක් යේද පමණක් ඇතිවරන්නේය තෝරන්පෝ මහප්‍රාණ ඇතිවෙනක උගන්නල තියෙන්නේ එතමයි සංවර්ධනය කණ්ඩය කනිෂ්ට කියන එක මහප්‍රාණකුරු විතරක් තියෙනවා විසි එකේ උත්තරේක ආපහු අකාරදී පිළිවල හදන්න තියන්නේ එකත් හොඳටම පදන්වෙෙන්න්න ගන්නල තියෙන්නේ විසි දෙකේ අකාරාදී පිළිවල හොඳටම න පිළිවල්ටම තියන්නේ ඉමින්ද පසින්දු මෙෙනුක හිරුෂාන් කියන නම් ටිකේ කැනෙ විසි දෙකේ දෙක අප විසිතුනේ ඉමායා නයනමාලී බිමාලි මහේෂ කියන නම් ටික තමයි අකාරාදී පිළිවලට නිවැරදිව තියන්නේ එක විසිතුනේ තුන විසිතුනේ තුන ඉළඟට එක්කෙක් වරණහි පදතුනක් හා ඒවායේ තේරුම් දීලා තියෙනවා පද තුනක් තියෙන ඒවයි තේරුම් දීලා තියෙන තරුම වරදවා දී ඇති තේරුම වරද්දල දීලා තියෙන ද සහිත වර්ණය තෝරත් උගුලයි හාරයි තඹුරු ෙනුම දද කොඩි ොතේ මෙන්න මෙතර තියන විසිහතරේ තියනවා වචන දොළහක් වචන දොළහයි අර්ථ දොලහකුත් තියෙනවා මෙ මේ වගේ වහුනාම අතාරන්න එපා කොහැරි ලියල තියගත් උගුලයි කියන්නේ හාරයි නෑ පැරදදිී උගුලයි කියල කියන්නේ ගලවල ගන්නවා හාරනවා කියන්නේ වෙනම එක ගලවනවා කියනෙකට මෙ ම ගුල්ලනව කියල කිය ගලවනවා කියනකට උගුල්ලනවා එනම ත්තේ වැරදි ගුලයි කෙනෙක ස්්‍රහන්්ඩියයා ගන්න ගලවනවා උගුලයි කෙනෙ ස්තරහහින්ලිය ගන්න ගලවනවා හාරයි කෙනෙක වැරදි තම්බුරු කියන්නේ නෙලුම් ද කියන්න කොඩි මනකල් කියනෙ සතුරු සිත ඔයගේ විසිහතරය තියන පුතේ වචන දොලාහක් තියනවා වචන දොළහම්ම ලස්සනට ලියල්ලා ඒක තේරුම ඉස්තරහයින් ලීරතියාග ඔලේ ඕ ලියන කොටක් මතක හිටිනවා. විසි පහෙත් එහෙමයි තකොට ල වචන සි හතර වචන අමාරු වචන විසි හතරට තේරුම් සි අතර දැනගත්ත කෙනෙ බලන් ඕගේ එකක්ම මේ විවාාගටත්තාවත් තුයි වචනයක් එනවතය අමාරු වචන වලින් ප්‍රශ්න හයහතක් ඇහෙනවා නොවදන්නඉති වල බලා ගනි ේතම් ොලයක්ත් යෙද කියලා තියනොනම් බලන් එතර විසි පස්සනියකේ වැරදි වච්නය තමයි ගනකුල ගන්න කුල කියන්නේ ගල්කුලට නෙමේ ලාකුලට ගන්න කුල කියන්නේ වලාකුලට ගන්න කුල කියන්නේ වලාකුලට අනි තොක්කෝගේම අරතය හරි ොඳේ අනි තොක්කෝගේම අරර්ථය හරි වන විසි පහත් හරි විසි පහය උත්තරේ හතර විසි පහය උත්තරේ හතර විසි හයඳං තිහට වෙනකං තියෙන්නේෙ නිවැරදි වාත් කරීති රාකරීති නිබඳයෙකුත් තිල තියෙන අබේ භූමිය කිසි කෙනෙක් නොසිටි බව නිලධාරී දැන සිටීහ වැරද්දමකක්ද වැරදිද හරිද කතාරහ නිලධාරී අබභූමිය කිසිෙනෙක් නොසිටි බව නිලධාරීන් දැන සිටීහ දැන සිටියේ කවුද නිලධාරීෙන් නිලධාරීහු නිලධාරියහු ඇඒ දැන සිටීහ සිටිහ කියන එක කත්‍රෝ කාරකයි උක්තේෙනම් උක්ත කතෘු පදය උක්ත වෙන්නවා නිලධාරීහු දක්ෂ ඉංජනේර්ුවල් ඉංජනේරුවෙක්කු ූ ඔහු දෙෙමසකින් පාලම තනා නිම කළේය එක හරි. එනම් විසි හය උත්තරේ දෙක. ගොවීන් විසින් රජයේ නිලධාරයෙන් විවේචනය කරන ලදහ ඒ වැරදිවාක හදා ගැන්න හොඳ. ගොවීන් විසින් රජයේ නිලධාරී න නිලධාරීහ නිලධාරීහු විවේක්ෂනය කරන ලදහ නිලධාරීහු අපි වැඩි දෙනා ඔවුන්ගේ සංගීත පන්තියට සහභාගිවුවන් විමු පිමු ිරිතිවල දීනමොකදවය කියලා අපි නෙමෙයි අප අප වැඩි දෙනා ඔහුගේ සංගීත පන්තියට සහභාගි වුවන් වමු ඒව ලියගන්න කොහේ හරි නෝට්ටකක්දා ගන්න ඕතොමෝ මිත්තනියන් දැක සතුටු වෙති ඕ තොමෝ කියන්නේඒ එක වචනයි සතුට වෙති බෑ සතුටු වෙයි පයින් යන්නෝ පදිකවේදිකාවේ ගමන් කළ යුතුය යුතුය කියලා යම් වාකයක් අවසං වෙනවනං ඒ හා සම්බන්ධ කතරු අනුක්තවෙන්න ඕනේ පයි යන්න පයින් යන්නම් ගොවීන් විසින් කුරුල්ලෝ එලවනු ලැබූහවා්‍ය හරි එනම් විසිහතේ තුන විසි හතේ තුන සියලුම ළමයින් පෑක දමුළු පාසල් වත්තම ශුද්ධ කළහ පෑකසිරු ළමයින් බෑ ළමයි ළමයි දැඒ දෙක සබ්දයනට එකක්ගේන මයි කියනෙකයි ළමයින් කියෙනෙකයි සබ්දනොටක් වගේ මේක වැරදිය මේක තමයි ළමයි ව්‍යක්ත කතිකයා විසින් පිරිසාමතා චතුර කතාවක් පවත්වනලදී විසි අටේ එක හරි පලවෙෙන එක හරි සියලුම නවකතාකරුවන් භාෂා විශාරදයෙන් නොවෙති නවකතා කරුවෝ නවකතාකරුවන්නේ නවකතා කරුවෝ මම ලිපිකරුවෙකු වනා ලගු ලේගෙකිවු නොවෙයි මම පන්න බෑ මාවෙෙන් ඕනි මාල් ලිපිකරුවෙකු වවිනා මා ලිපිකරුවෙකු වවිනා වියෝ වැනි මිනිස් සුන්ද අප අතර ඇත දෙවියෝනෙමේ දෙවියන් වැනි දෙවියන් වැනි දෙවියන් වැනි මිනිසුන් ඕන දැන් වාකිරීති ඉගෙන ගත්තා අටයි තාසයක්ීතිය ද නීති දාසය පේ ය උගන්ම මතක් කර ක මිටිස්සල්ල ප්‍රශ්න පත්තර දෙේක විතරපි හම්බනාම එව කතා කලා ශ්‍රී ලංකාවේ අනාගත පුරවැසියන් අපිය පුරවැසියන් බෑ පුරවැසිියෝ විදේශකයෝ ලංකාවට පැමිණීමට කැමතිය ඒ හරි විදේශකයෝ ලංකාවට පැමිණීමට කැමතිය හරි මෙවර ජෑග්‍රහයකින් අනුරාධ පුරේලි බෑ ජෑග්‍රහයකින් බෑ ජෑග්‍රහයකෝ එල දෙනක මැරීම හින්දු සමාජයේ බලවත් වරදකි එල දෙනක් පෙන් ඕන එ දෙනක බෑ එල දෙනක් වෙන්නට ඕනි තිස් එක ප්‍රේපයේ රකාරාංශය දීර් ගෑද ය ගයනුකිත්ත නිවැරදිව අනුපෙළිවෙලින් එදී ඇති පදපේලිය තෝරන්න රේපය කියල කියන මෙන්නමේ ලුණට ප්‍රකාරංශය කියන මෙඩමේ ලකුණට ඉළඟට තීර්ග ඇදය කියලා කියන්නේ මෙෙන්ඩ මේ වගේ ලකුණාගයනු කිිත්ට කියල කියන්නේ මෙඩ මේ වගේ ලකුණා ඔ ටික තමයි ති නෝදදිකිලව ඇන්න කියන් ඕක තියනවා වර්ණය ප්‍රාචීන දෑත කවුසල්ලය කියන එක තියන වර්ණය දැවක ල මකක්ොහෝ උචාරණය කළත් දන්න මෙෙන්්ඩමක වර්ණය මේ විදිර ලිවන දන්නවා වර් මෙහෙම ලියන එක තමයි මේ ලියලද මේ උඩ තියෙන්න්නේ පය මුලින්දී ඇති පදයට විරුද්ධාර්ථයේ නැතිවරණය තෝරන්න දැන් තිස්සකේතකොට උත්තරයම කද තිස්සකේතුුණ මුලින්දී ඇති පදයට විරුද්ධාර්ථය නැති ඒ කියැන සමාන පදයක් එක්මනින් සෙමින් ආනයනෙ අප න අයනෙ රෑ උදේ නූතන නවීන කියනෙක තමානයි නූතන නවීන එම් තිස්ේ හර තිස් දෙකේ හතර ඊළඟට තිස්තුන තිස් පහතෙක් ඇතිවාග්‍යවල දක්නට ලැබෙන වරදකුමක් දෙයන්න ඉදිරිපත්කොට ඇති ප්‍රකාශය අතුයෙන් තෝරන්න වරදොමොකක්ද කියලානි තොස්තර රණ සිංහරෝග්‍යා සුවපත් කරන ලදී තොස්තර රණ සිංහරෝගියා සුවපත් කරන ලදිී මොකදදේකේ වැරද ොස්තර රණසිංහ කියනෙක් කෙනා රෝගයා සුවපත් කලේ මේ කතරෝ කාරක එහනන් සුවපත් කළේ යන්න වෙනුවට සුවපත් කරන ලදී කියදාලතිය. එතන එනුන සුවපත්ළ සුවපත් කළේ එනෝ. එහම් තිස්තුනේ දෙක සුවපත් කළේ අන්න වෙනුවට සුවපත් කරන ලදී යයියදීම තිස් අතර ගායකයාගේ හඬ හෝකිලයා මෙ ගායකයාගේ හඬ කෝකිලයාමන්නේ තන කෝකිලයා කියන එක දාන්න බෑ ඇයිඒ මෙන් කියන එක තියෙන නිසාෝකිලේකු වෙන්න ඕන නිසා කෝකිලේකු යන්න වෙනුවට කෝකිලයා යි යෙදීම වැරැද්ද එන එ නෝනි ගායකයාගේ හඬ කෝකිලයෙකු මෙන්ම එනං එක උත්තරේ තුන සීමන් වැඩ කරන්නේ ඉඩකඩම් මිලේට ගැනීම හා විකුණ ස්ථානයකය ඕ බත ොන්තර මතක තියාගෙන සීමන් වැඩ කරන්නේ ඉඩකඩම් මිලයට ගන විකුණන ස්ථානයකය මිලේට ගෙන විකුණනි ස්ථානයක මිලයට ගෙන විකුණනි ස්ථානයක අන්හෙමයිඒවා කියනන් එනම් ිලේට ගෙන යන්න වෙනුවට මිලේයට ගැනීම හා කියා එදීම් මිලයට ගැනීම හා කියල දාල තිය නො ඒක වැරදි එහනම්ඒ උත්තරේ තිස් පහේ හතර තිස් පහේ හතර එක වෙනස්ම විදිිය පෙපරයක් මේකට හරියට ලිය ගන්න පුවනම කරකවල අතාරල තියෙන් මේ මේකෙ ලකුණු හතලිහෙන් අඩුමගානී තිස් සයක් තිස්සතක්වත් දාගන්න පුළුවන් කියන්නේ ඇයාලට තුන්ගනිවාර විභාගටයනෙකට හතලියින් හතලියට යාගන්න පුළුවන් අරමං කියපටිග ලාගන ගියෝත්ගේක් නැතුව තිස් සය සුවහසක් මල් පිපුුණු නිල්ලම්බර මගේ වියන සවහසක් ල් පිපිල තින එකකෙන් එහස තරුවල්ඩ තමයි මේ ල් පිපිල කියල කියන් උඩ තියෙන නිල්ලම්බර තරු බබලෙන අහස ඉහලින් ඇත තරු බැබලෙන අහස ඉහලින් ඇත කියනක තමයි සමාන එක සයතුන බොල් පිණි කඳුළු වගුරයිතුරු ලිය පඳුරය. එකනි පිණි කැට ඇවිල්ලා ගස් නාවනව කියන එක තමයි මේ අදහස. පිණි කැට සමූහය ගස්වැල් නහවයි. පිණි කැට සමූහය ගස්වැල් නාවයි තිස් සතේ හතර පෘතුවයට ජීවය ලබා දුන් අබිරහස්වොල් අපේ ස්තුූතියි හිමි වේවා. අබිරහස්සුලට අපේ ස්තූතිය හිමිවේවා මෙම ප්‍රකාශය ඇතුළත් පාඩම වන්නේ. විශ්වයේ ජීවය විශ්වයේ ජීවය අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විිරිියනි රටවල් නැගුණේ මෙම ගීතය රචනා කර ඇත්තේ අව්වට වැස්සට හි හුරු මිනිසුන්නේ දෑතේ විරියනි රටවල් නැගුණේ මේක රම්බුක් කන සිද්ධාර්ථ හිමියන්ගේ ගීතයක් ඊළඟට මේ මාගේ මේ අනුන්ගේ ඇයි සිත ෝ බොල් අදහස් ඇත්තෝ වෙති උදාරසිත් ඇති උතුමනට මුළු ලෝම එකම පවුලකි මේ මේ උතුම් කියමන කවද කියන්න එය ඒතමයි අති ගරු වැලි මිටියේ සිරි සෝරත හිමියන් වැලිමිටියේ වැලිමිටියයේ සිරි සෝරත හිමියන් හතල කියදක ටක්ගා ධරම වේගෙන් උත්රට කියාගෙන කියිය මො ලාවත්වර වීගෙන නිසා තව අනි ෙටි පස්සල් තිකත් වේගෙන් කතා කරන්න ඔලින් නිසා

साරයිතාටියම්මහන්සිුවන්නනිය අනිතයි දවමහිමනන අ මද දෙන්න දා තිනතා ම අගණ කරන්නත ැනේ අප හදදිසිිය දා බෑ ර සස පන්නපු කවුුවන අද නැතිද ඇතිනේ අදස් අනිත් ඇගේ ලක්ුණ දාලන අදර ඇතින ඉදිමතත් හැදනවන්න නැතවලට තැම්පපුතේ ඒ කරන්න තියෙන වැඩක් තියෙනවා එ තමයි කැමති නංවාල කරන්න සාහිත්‍ය පොතේ හැඳින්වීම ෝට නෝ් කරන්න කාරණනා දෙහිකටඒ එක කදාලයි එකක් තමයි විචාරලියයන්න අනිත් එක තමයි චෙටිපස්න වට ඒනං ඒ අනිවාරම් බලන්න ඕනි තියෙනද කතාරපු දැනගනිය ලබන සතියනං කැමරාවන් කරන්න ඕනි කිසිම සමාවක් නෑ අපිඉවත් කරணවා இවත් කරලා இ අத்தைවි පන්තිය කරනවා එක අතකතියාගන්නන්න ඉடு පසි කිවෙනෑ කියන්න එපා මේ සතියේ කියලා තියන්නේඉළඟ සතියේ සමාවක් නැත නැවත කියන සමාවක් නැත ලබන සතිය පුතේ මේක සාහිත්‍ය பேේපරේ ලිය என்ன සාහිත්‍ය பேපර අනිவாරෙන් කියල තිෙන් ඕන අපි ලබන සතිය එකත් කතා කරනවා හරිද එ වගේ අපි විචාරටිකත් ඒකෙ කරන විචා ලියන විදදිහ ටික ඉට පස කතා කරන ලියන්න දෙනවායාලක උදදුෘතත් දීලා ලියන්න දෙනවා හරි එන ගත අප අවසක කරනවා එනම් අපව ලබන සතිය අහමුයමු හැමෝටම සුබරාත්‍රිය එනම් සෙරවා න් අරග ලබේ ීියස්ට මර වාට පුළුවන්ද තව කවද කතා කලානේ මமாම ර සිප දේස මට දානක් පුළුවන්ද දා තවද වි කව ීම කර යවා ද ීලවද මාට මෙැසේජ එකක් දාළ න්න ?